दुरुकर गन सित ससरिन किलिसंबर गरुत महासंगन वंदीनिमी पिनिंबर साधु 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 अभी ए संगकुन गायना कोटे मेतने पामुले गरु देश के आरणों से गौरव हरसरिन पिलगेने सोदाना वेने गंभा मेरे स्वाते श्री सुदर्शन धर्मनि केतने ये सिद्ध मेतने पामुले आरंभ कराने दे अदत मेतने पामुले आरंभ करने मोहते अभी दर्नवा लंकावासी अपे नित स्वाव कपिन्नतुन देशवान योवागे नम धर्मास्रवण कुसले उपदवागे निमि आतीन ගොනිතුලියේ අභියස සිට සූදානම්ව සිටිනු මේ භූමියට පැමිණි අය දම්සභා මණ්ඩපයේ අභියස ධර්මාසනයේ ආසන්නයේ සිට සූදානම්ෙන් සිටිනවා මේ උතුම් වූ ධර්මස්කන්ධය ශ්‍රවණය කිරීමේ අටියෙන් මෙත්නෙත් පාමුල වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා ගම්පහ බෙරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන ආදීපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේලු. ඒ වගේම වැඩමවවදාල ගෞරවනීය මහා සංඝරත්නය මෙහෙණින් මහන්සී නමස්කාර පූරකව පිළිගෙන මෙත්නෙත් පාමුල ආරම්භ කරන මොහොතේ සිහිපත් කරන්නට ඕන අද සන්ධ්‍යාව net 6 වන කටින මහා පින්කම ආරම්භ කරන සන්ධ්‍යාව බවට පත් වෙනවා. ඔබ අද සවස 3 පමණ වන විට නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඒකරාශී වන්න ඒ net කටින මහා පින්කම වෙනුවෙන් සවස 3ට අපේ ශාක්‍ය සිංහ රන්සෑයේ නිදන් වස්තු තැන්පත් කරලා ඉන්පසුව අසිරිමත් වනමල් පූජාව මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. රාත්‍රී 7ට පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ උතුම් වූ ධර්මාන ශාසනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරලා ඉනික් පිටිව රාත්‍රී සර්ව රාත්‍රික පිළිත් සූත්‍ර දේශනා සජ්ජහායනා කරන මොහොතේ ඒ පිළිත් සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්නට සජ්ජහායනා කරන්නට බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. හිමිදිරි උදෑසන කටින චීවරයේ වඩමවන පෙරහැර සිදුකොට දන්පැන් ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා පූජා කොට ඒ වගේම මේ පුදබිමේ සිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේට මුල්ගල තබා ඉනික් පිටිව දහවල් සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව උතුම් වූ ඔබ සියලු දෙනාගේ ජීවිතයට ආශිර්වාද පතා කටිනානිසංස ධර්ම දේශනාව සිදු කොටයි අද net 6 වන කටින මහා පින්කම ආරම්භ කොට හෙට දවසේ නිමවටපත් කරන්නේ. ඉතින් හැම දිනාටම බොහොම ගෞරවයෙන් සවස් භාගයේ අසිරිමත් නෙල්ලිගලට ඒක රාශී වන්නට ඇරියුම් කරමින් මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ අද මෙත්නෙත් පාමුලේ දායකත්වය මාතලේ දොඹවෙල යටවර නිවසේ පදිංචි ඒකනායක මහත්මයා කල්යාණී හේරත් මහත්මියේ දරු දෙදෙනා ඇතුළු පවුලේ පින්නතුන් විසින් සිදු කරන්නේ net සමග බොහොම සුහදව net සමග දීර්ඝ කාලීනව අපේ පින්කම් සමග සම්බන්ධව සිටින පවුලක්. ඉතින් මේ අය බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේට දෙහත් පිළිගන්වා ආරාධනා කරන්නට යෙදුනේ මෙත් net පාමුල ධර්මානුශාසනාව වෙනුවෙන් පෝෂණීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට ඇරයුම් කරනවා සද්ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නික්ලේශී බුදු හදවතේ ඉපද තුන්ලෝ මිහිතලේහි වැතිර ගලා වැඩම කළ සඳහම් නදියේ සිසිල ලබන්නට නිබඳ සැරසුණු සවන්පත් ඇති හදවත් ඇති අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයා දහම් සවනට සරසෙත්වායි සාදුනාදේකින් ආරාධනා සාදු සාදු සසර පැමිණි දිගු ගමනේදී කලපින්කම් බලයෙනි දේවලෝව ප්‍රතිසන්දිය ලැබ සුව විඳිනා දෙවිඳුනි මනුලෝව දේශනිත් යොදවා සසුන රකින දෙවිඳුනි සවන් යොදනු මැන බැතියෙන් බන ඇසුමට දෙවිඳුනි
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නොතිරසසර පහදාදුන් තිලොවග බුදු සම්මිදුනේ සසර දිනන ජයමාවත දැක දැන ගනුරිසේනි පැතිර ගලන සුදු බුදු රැස් නිතසේහියට ගනිමිනි වැතිරවාදිමි සිරිපායුග හදබැතිෙන් සමිදුනි නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුඛං යාව ජරා සීලං සුඛා සද්දා පතිත්තිතා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං ති සසුන් කිත හොබබමින් මහ මෙහෙවරක සිය පැවිදි දිවිය යොදවා වැඩ හිඳින මේ පුදබිමට අද අපට ආශිර්වාද පිණිස ශක්තිය පිණිස වැඩම කොට වදාළ මගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වූ පස්යාල බෝලංකන්ද බෝධිමළු විහාරය අලව්ව බුද්ගමුව පල්ලේ මෝරුගම ජයවර්ධන සුමංගලාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අපේ වඳුරඹ ධම්මරක්ඛිත ස්වාමීන්දයන් වහන්සේ ප්‍රධාන වැඩහිඳිනා පූජනීය මහසඟරුවනින් නවසරයි පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්ස අද දවසේ මේ පුදබිමෙහි සිදුවන මෙත්ෙත් පාමුල ධර්මදේශනාවේ ප්‍රමුඛ දායකත්වයේ සපයන දැන් සුළු මොහොතකට මත්තෙන්න අපේ වරුණ පුතා අපේ net fm ගුවන් විදුලිය හරහා වසර ගණනාවක් පුරාව ලැබැඳි දායකත්වයකින් මේ සද්ධර්ම දානමේ පින්කම් වලට දායකත්වයේ දෙනවා කියා සිහිපත් කළා වගේම අද දවසේ මේ දායකත්වයේ දරන මාතලේ දොඹවල යටවර නිවසේ පදිංචි ටී ඒකනායක පින්වත් මහත්මානන් සහ කල්යාණී හේරත් මහත්මිය දරු දෙපළ මෑණියන් ප්‍රධාන කුලවංශයේ සියලුම පින්නතුන්ලා වාර්ෂික කඨින මහා පූජා පින්කමක් සිද්ධ කරමින් වගේම නිරන්තරයෙන් අපගේ නිවාසික භික්ෂු මහා සංඝයා වහන්සේගේ රෝගාතුර වන අපේ මෙහෙණින් වහන්සේලාගේ සුව දුක් නිතර විමසමින් කළ හැකි අප්‍රමාණ මෙහෙවරකින් ශාසනයට සවිය දෙන
ස්වාමියාට නොදෙවෙනිම ස්වාමි දියණියත් ස්වාමි දියණියට නොදෙවෙනිම ස්වාමි පුතුණුවනොත් දරු දෙපළත් එක ලෙසින්ම කුලවංශයේ පින්නතුල්ලා සමග සම ශ්‍රද්ධාවෙන් සම සීලයෙන් සම තියාගයෙන් සම ප්‍රඥා ගුණයෙන් සෝභමානවයි අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ සපයන්නේ තවත් එක් net FM හරහා සිදුවෙන මෙත් නිපාමුල ධර්ම දේශනා පින්කමක එම සදහවත් සම්බුදු පිරිසගේ අරමුණු පිළිබඳව ධර්ම දේශනා අන්තයේදී කරුණු සිහිපත් කරන්නට අදහස් කරමින් එම සදහවතුන් පරිවාර කරගත් මේ ධර්මශාලා ගෘහයෙහි තැන්පත්ව ඉන්න සියලුම ධර්මකාමී ධර්මශ්‍රවණාභිලාෂී පින්නතුනි ගුවන් විදුලි හරහා ඉරිදා උදේ මේ දෙපැය උදා වෙනතෙක් ධර්මාලම්බන ප්‍රීතියට සකස් කරගත් සිත් ඇතිව දහම් මහන්නට සම්බන්ධ වෙන ලක්වැසි ලෝකවාසී සදහවත් ශ්‍රාවක ශ්‍රාවිකාවෙනි ජීවිතයක වටිනාම සැනසිල්ල ධර්මයේ තුල තියෙන සැනසිල්ලයි මගේ භාග්‍යවතුන් වහන්සේ සැඩ පහරවල් දෙකක් දේශනා කරනවා එන් එකක් ධර්මයේ සමග සම්බන්ධ නිවනට ගලා යන සැඩ පහරක් පින්වත් ඔබ දන්නවනේ සැඩ පහර පටන් ගන්නෙම සෝතාපන්න කියන පදේ සෝත යනු තේරුම් ගොඩක් තියෙන වචනයක් සෝත යනු සැඩ පහරට කියන එක නමක් සෝත යනු කනටත් භාවිතා කරන පදයක් චක්කු සෝත ගාන ජීවහා පින්නත් ඔබට මතකයි යමෙක් කණින් දහම් අසා සිතින් දහම් විමසා ඒ සැඩ පහරට ඇතුළු වෙනවා නම් ඒ සැඩ පහර සසර ගමන නවතා දෙන සැඩ පහරක් ඒ වගේම කාම ඕඝය භව ඕඝය ditthi ඕඝය අවිජ්ජා ඕඝය කියලා සසර ගමන පවත්වා දෙන සැඩ පහරකුත් තියෙනවා සසර ගමන නවතා දෙන සැඩ පහර විඳගත යුතුයි දිවියක සඳහම් මිහිර දුරුකර දමා මෝහේ ඇති ඝන අඳුර ලංකර ලැබමු අම නිවනින් දෙන මිහිර ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ දහම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගොනු කරගත යුතු පණිවිඩය ඒ සඳහා අදත් අපි මේ ධර්මදේශනාව සඳහා පදනම් කරගන්නේ සීල සම්පත්තියක තියෙන ගැඹුරු වටිනාකම ඒ සඳහා මම මාතෘකාවක් වශයෙන් අද තබා ගත්තේ මාර දිව්‍ය පුත්‍රයාට බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ කරුණු 12කින් යුක්ත ගාථා පෙළක එක ගාතාවක් ගාථාව පින්නතුලට අහලා හුරුයි සුඛං යාව ජරා සීලං මහලු වියතුරා සීලේ සැපයක්ය සුඛා සද්ධාපතිත්තිතා සදහසිතෙන් දෙන සිසිලස සැපයක්ය සැප ලබන කරුණු 12ක් දේශනා කළේ සුඛෝ පඤ්ඤාය පටිලාභෝ නුවණ ලැබුම ජීවිතේට සැපයක්ය පාපානං අකරණං සුඛං පවින් මිදුම ජීවිතේට සැපයක්ය මෙවැනි ගාථාවක් ඉස්මතු කරන්නට කාරණය බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ විවේක වැඩි ඉන්න වෙලාවේ කල්පනා කරනවා ඇත්තට මේ රජවරු මිනිසුන්ගේ හිස මත ජීවිතය මත මේ තරම් දැඩි බරක් බදු බර වශයෙන් ජීවන වියදම් වශයෙන් පවත්වන්නේ නැතුව තබන්නේ නැතුව ජීවිතයට දුක් දෙන්නේ නැතුව පාලන බලය ගෙනියන්න බැරිද පාලනය මෙහෙවන්න බැරිද භාග්‍යවතුන් වහන්සේ රජවරුන්ට මේ කරුණු කියා දිය යුතුයි කියලා දැන් කල්පනා කරමින් වැඩ ඉන්නවා
මාර දිව්‍ය පුත්‍රයාට දැනෙනවා බුදුහාමුදුරුවෝ රාජ්‍ය පාලනය ගැන හිතනවා කියලා. රාජ්‍ය පාලනය ගැන හිතනවා කියලා. මාර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වැඳලා කියනවා, හරි වටිනවා බුදුහාමුදුරුවනි, හරි වටිනවා ඔබ වහන්සේ. සිහියට ගත්ත හොඳ කල්පනාවක්. ඔබ වහන්සේ නම් ඔය බුදු බවින් ඉවත් වෙලා රාජ්‍ය පාලනේ බාරගත්තොත් හොඳයි කියලා මං ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ මාරයව රවට්ටන්න අහනවා, මට සාමාන්‍යයෙන් ජනාධිපති වෙන්න පුළුවන් වෙයිද? දැන් මේ දවස්වල මේ සතිය ඇතුලේ කී දෙනෙකුගේ හිතේ ඔක තියෙනවද නේද? මාරයා අහගෙන ඉන්නවා ඇති. බුදුරජාණන් වහන්සේ පුළුවන් වෙයිද කියලා ඇහුවම කියලා මොනව අහනවද බුදුහාමුදුරනේ? ඔබ වහන්සේ හිමාල පර්වතය රත්තරන් වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒකත් ඉෂ්ට කරගන්න ඔබ වහන්සේට පුළුවන්. එහෙව් එකේ ජනාධිපති වෙනවා කියන එක ප්‍රශ්නයක්ද ස්වාමීනි? ඔබ වහන්සේට මාරය, මම ඔබ මුලින්ම ආරම්භයේම අඳුරගෙන හිටියේ. ඔබ මගේ සිතුවිල්ලේ ගැඹුර ඇතුළත දකින්නේ නැති කෙනෙක්. එසා ඔබ හිතපු සිතුවිල්ල වැරදි වහා පිට වෙන්නේ කියලා මාරය ඇලව ගත්තා. සාමාන්‍ය බලන්න මාරය ඇලව ගන්න බැරි අයට මාරය වැහුනම තියෙන ප්‍රශ්න නේද? කරේ සිවුර දාගෙන කියනවා, උඹලා බොන්න එපා, ආරොණ්ඩ පොපල්ල හොද්දටම 16:15 වෙනකම්ම නිින්ද යනකම් පොපල්ල. දැන් කවුරු ඇහිලාද මේ? මාරයා ඇහිලා. ඒ නිසා බැලුවම පාර්ලිමේන්තුවට යන රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න හිතාගෙන යන ඒ වේදිකාවට නැගලා කහින සියලු පැවිද්දන්න කවුද ඇහිලා තියෙන්නේ? මාරයා. ඒ නිසා හරි සිහි කල්පනාවෙන් ඕන අපි මේ වෙලාවේ පාලන බලයේදී පාලනයේදී රජුරවන්ට අනුශාසනා කළා පුරාතන ඉඳලා පුරෝහිත බ්‍රාහ්මණයා. වර්තමාන කාලෙත් ඒ වගේ සියලු ආගමික නායකවරු රාජ්‍ය පාලනයට අනුශාසනා කරන්න උනා. නමුත් වැටුප් ලැබලා නෙවෙයි, සැප පහසුකම් ලැබලත් නෙවෙයි, යාන වාහන ලැබලත් නෙවෙයි, ලාභ ලෝභ ලැබලත් නෙවෙයි, කීර්ති ප්‍රශංසා ලැබලත් නෙවෙයි, වෙන මොනම විදිහේ වරප්‍රසාදයක්වත් නැතුව භික්ෂුව ඉන්න ඕනා අනුශාසනා කරන්න පුළුවන් පක්ෂයක. බුදුහාමුදුරුවෝ අපට පක්ෂයට අවශ්‍ය කරන පිවිසුම ලබා දුන්නා. මොකද්ද පක්ෂය? පූජ්‍ය පක්ෂය. භික්ෂුව හරියට පූජ්‍ය පක්ෂය පිහිටලා ඉන්නවා නම්, අනෙකුත් ආගමික නායකවරු හරියට පූජක පක්ෂය පිහිටලා ඉන්නවා නම්, මැද ඉඳගෙන නිර්පාක්ෂිකව පූජ්‍ය පක්ෂයේ පමණක් පිහිටමින් ඉන්න එක්කෙනාට ධර්ම ඥානයක් තියෙන හින්දා ඇත්ත ඇත්ත වගේ පේනවා, බොරුව බොරු වගේ පේනවා, රඟපාන මිනිසුන්ගේ රඟපෑම වෙනම පේනවා, බොරුව පටන් ගන්නකොටම මේක බොරුවක් කියලා තේරෙනවා, සත්‍යවාදී තැන කොතනද, සත්‍යවාදියා කවුද කියන බව තේරුම් ගන්න පුළුවන් හොඳ කල්පනාවක් ධර්මය අනුව පුහුණු කරපු හිත ඇති උත්තමයන්ට තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ කියන පුද්ගලයා නෙමෙයි වැදගත් වෙන්නේ, කියන දේ මොකද්ද කියන එක. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මාරයාව පළව හැරලා කියනවා, අර මම කිව්ව ළමා විය සිට මහලු විය දක්වා වටිනාම දේ තමයි සීලය. සුකං යාව ජරා සීලං. තුනුරුවන් පිළිබඳව නොසෙල් වෙන ශ්‍රද්ධාවක් යම් හිතක පහළ කරගන්න පුළුවන්ද? සුඛ සද්ධා පතිත්තිතා. ශ්‍රද්ධාවෙහි නොවෙනස්සන විදිහට පතිත්තිතා ගැන පිළිහිටුව ගන්නවා. දැන් අපේ ශ්‍රද්ධාව වරක ඇති වෙනවා වරක නැති වෙනවනේ. දැන් අපි හිතමු අපි ඈත පළාත්වල බරට යනවා.
ඉතින් පන්සලෙන් පිටත් වෙන්නත් ඉස්සලා අහන දැන් පිටත් වුණාද? ඔව්. දැන් කොයි හරියද? අහවල් හරි. දැන් අහවල් හන්දියට වැඩියද? ඔව්. දැන් එතනින් දකුණට හැරෙව්වද? ඔව්. දැන් කන්ද නැග්ගාද? ඔව්. එදැන් කන්ද බහිනවද? ඔව්. ඔහොම එනකොට බෝඩ් එකක් ඇති, එතනින් හරවලා එන්න. 20 සැරයකට වඩා ටෙලිෆෝන් ගන්නවා. දැන් බණ ඉවර වෙලා එනකොට රෑ 12 1 ඉතර වෙනවනේ. එහෙන් පිටත් වෙනකොටම 10 10 මාර වෙනවා කියමු. පන්සලට එන්න පැය 4ක් යනවනම් පන්දර 3 4 වෙනවනේ එනකොට. ඉතින් මං ටෙලිෆෝන් එක කණේ තියාගෙන එනවා. අරයක් ආයිත් අතරමඟදී කරදරයක් නැතුව වඩිනවද කියලා අහයි කියලා. අඩු ගානේ පහවදා උදේවත් අහපි. තෝ මැරෙන්නේ නැතුව ගියාද කියලා වැඩි අදහන්න බැයි නා. බන හොඳ නැත්තම් එහෙමවා. තමන්ගේ වැඩේ ඉවර නම් ආයිත් මතක නැහැ. අර වැඩමුවගෙන තමන්ගේ වැඩේ කරගන්න ගත්තේ ශ්‍රද්ධාව. ඒ වැඩේ කරුණම ඉවරයිනේ. ඊට පස්සේ ආයි ශ්‍රද්ධාව නැහැ. අපි හුඟක් ඒවා හැම තමයි අපේ පිංකම්. දැන් කරඬුව වැඩමනකොට ඒ විදි ගහලා පාවඩ දාලා මුතුකොඩි ඉහෙලලා දාලේ කරඬුව වැඩමවන. දැන් දාන ඉවරයිනේ. එහෙනම් අර ඒ විදි කාර්යයෙන් දෙන්න කියන්නේ ගියා උන් ගිහින්. එතකොට යනකොට පාවඩත් නැ මොන වඩත් නැ. අපි කරඬු වරකට ගිහින් පණින්න ඕන වෑන් එකට. ඔන්න අපේ තියෙන ශ්‍රද්ධාවේ හැටි. දානෙට වැඩ බොන විදිහට නැ දානේ ඉවර වෙලා ආපහු වඩිනකොට. බණට වැඩ බොනකොට බලන්න ඕන. පපිය විලි ලාගෙන අප්‍රමාණේවා. ඒ වුණාට බණ ඉවර වෙලා ආපහු වෙනකොට බණ ඉවර හොඳයි එනම් පිරිකරත් තා ඵලයක්. ආය පාවඩ නැහැ. ඒ නිසා යම පටන් ගන්නකොට අපේ මිනිස්සු තුළ තියෙන ශ්‍රද්ධාව ඒක ඉවර වෙනකොට නැහැ. ඒ සත් සුඛ සද්ධා පතිත්තිතා භාග්‍යතුන් වහන්සේ වදාරනවා නිවන් දකින්න හිත දියුණු කරන එක්කන අතල ශ්‍රද්ධාව පිහිටන්න ඕනේ. එයාට වරින් වර උච්චාවචන වෙන වැඩි අඩු වෙන ශ්‍රද්ධාවක් නැහැ. හැම මොහොතකම එකම විදිහට ශ්‍රද්ධාව තියෙනවා. Taman ruwamanawak vechcha welata විතරක් පන්සල මතක් වෙන මිනිස්සු නැද්ද? බුලත්කොළ දෙහිකුත් උතාගෙන කඩදහියක ඇවිත් ආරාධනා කරන කොට තව පන්සලට කවුරු හරි එන්න ඕනේ මේ දායක මහත්තයෙ තෝල් කේකුට. ඒ මොකද මේ දායකය හැමදෙර අඳුරන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක නොවෙනස්ව පවත්වාගෙන යන්න අපි දෙපක්ෂේම සමත් වෙන්න ඕනේ. කෙනෙකුගේ ශ්‍රද්ධාව ටිකෙන් ටික අඩු වෙනවා නම් පැවිද්ද හැටියට අපි ඇසුරු කර නැත්නම් අපි මොකද කියලා බලන්න ඕනේ. අපි හිතමු අපි උපන් ගෙදරකට වුණත් යනකොට අපිට අවශ්‍ය භික්ෂුවට අවශ්‍ය ගෞරවය ආසනයක් හදලා සුදුරෙද්දක් කියලා අපිට වාඩි වෙන්න දුන්නාම අපි ඒකේ වාඩි වෙලා ඉන්නව මිසක් කුස්සියට ගිහිල්ලා කතා කර කර වංගිලිය උඩ ඉඳගෙන ඉන්නේ නැහැ. ආන් එහෙම ඕනවට වඩා බැඳෙන්න ගියොත් මොකද වෙන්නේ? තියෙන ශ්‍රද්ධාව නැති වෙලා යනවා. ගානකට හිටියොත් ශ්‍රද්ධාව හැමදාම තියාගන්න පුළුවන්. පිළිගොල්ලක ලොකු වගකීමක් තියෙනවා. වාග්යතුන් වහන්සේ පැහැදිලෝම් භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. අප්පසන්නානං වා පසාදාය. ශ්‍රද්ධාව නැති අයගේ ශ්‍රද්ධාව ඇති වෙන විදිහට වැඩ කරන්න. අප්පසන්නානං වා පසාදාය. පසන්නානං වා බිහියෝ භවාය. පැහැදුණු අයගේ පැහැදීම දියුණු වෙන විදිහට ඔබ වහන්සේ වැඩ කරන්න ඕනේ. අන්න සුඛා සද්ධා පතිත්තිතා. සද්ධාව පිහිටලා හිටියම නිවන් සැපේ ලබා දෙනකන් ලොකු සැපයක් ජීවිතෙත් ලැබෙනවා. සුඛෝ උපඤ්ඤාය පටිලාභෝ. වෙන මොන දැන උගත්තන් තිබ්බත් මොන උපාධි තිබුණත් ප්‍රඥාව ලබන එක තරම් ප්‍රඥාවේ තියෙන උපාධි තල හතරයි. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මේ මාර්ග මේ ඵල කියන මේ හතර තමයි කෙනෙකුගේ ජීවිතයට සදාතනික සැප ලබා දෙන්නේ. පාපානං අකරණං සුඛං. කෙනෙකුට මගේ අතින් කවදාවත් කුරා කූඹියෙකුටවත් වරදක් වෙලා නැහැ කියලා හැම මොහොතකම සතුටු වෙන්න පුළුවන් නම්
මාසේ අගට වැඩ කරන අතට පඩිය ගත්තාම ඒ සල්ලි ටිකට ඉඹලා ගෞරව කරලා අපහු මෙනෙහි කරන්න පුළුවන් නම් මේ තඹ සතයක්වත් කටවත් මම ආයතනයට ණය නැහැ කියලා ආයතනෙ මම මොනම දෙයක්වත් හොරකම් කළා නැහැ කියලා පාපණං අකරණං සුඛං මොනතරම් සැපයක් තියෙනවද කෝටි ගාණක් සල්ලි හම්බ කළත් මොකටද අසාධාරණේ අයුක්ති ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා පවින් අත් මිදුළු ජීවිතය සැපවත් පින්වත්නි අද මම මතක් කළා පින්වත් ඔබට සසර ගමන නවතා දෙන සඳහා මිහිර අපි විඳිමු කියලා ඒ සඳහා මට හම්බ වුණා හොඳ සූත්‍රයක් ධර්මය තුලට පිහිට ගත්ත කෙනෙක් ඒ ධර්මයේ තුල හිත වඩන්න ඕන කොයි විදිහෙද කියන එක පැහැදිලි කරපු සූත්‍රයක් ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ ධම්මඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ ඒ දේශනා කරනවා මහණෙනි මේක ගිහියක් පැවිදි අපි කාටත් ප්‍රයෝජනයි භික්ෂුන් වහන්සේලා ළඟින් හිටියේ හින්දා බුදුහාමරෝ භික්ෂුව අමතලා දේශනා කරපු නිසා භික්ෂුවට මූලික වුණාට මොකද අපි බලමු ගිහි පැවිදි අපි කාටත් මේ ගාථාවේ පොදු දේවල් ගන්න තියෙනවාද කියලා. මහණෙනි භික්ෂුව කරුණු හතකින් යුක්ත නම් ඒ භික්ෂුව ආහුණීය පාහුණීය දක්ඛිනීය අංජලිකරණීය මේ ගුණයන්ගෙන් යුක්ත පින්කෙතක්. මම ඒ කරුණු හත ඔබ වහන්සේලාට දේශනා කරනවා. මම අපේ පින්නතුලට ඒක දේශනා කරනවා. අපි මේකේ එකින් එක හොඳට මතක තියාගෙන අපේ ජීවිතවල මේ ධම්මඤ්ඤ කිව්වේ ධර්මේ නම් වූ සැඩපහරට ඇතුළු වෙන ඇතුළු වුණු ඇතුළු වෙන්න හිතන ශ්‍රාවකේ කලින් දැනගෙන තියෙන්න ඕන වරින් වර විමසා බලන්න ඕන කරුණු හතක් තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. හරිම ලස්සන කරුණු හතක්. මම ඉස්සෙල්ල කරුණු හත පින්නත් ඔබට මතක් කරනවා. මම කිව්වම කියන්නත් ඕන. ධම්මඤ්ඤ කියන බලන්න සාලවින්නයි ධම්මඤ්ඤ අර්ථඤ්ඤ ආත්මඤ්ඤ මාත්‍රඤ්ඤ කාලඤ්ඤ පරිසඤ්ඤ පුද්ගල පරාවරඤ්ඤ ධර්මඤ්ඤ අර්ථඤ්ඤ අර්ථඤ්ඤ ආත්මඤ්ඤ මාත්‍රඤ්ඤ කාලඤ්ඤ පරිසඤ්ඤ පුද්ගල පරාපරඤ්ඤ අපි දැන් ওই කරුණ හත එකින් එක තෝරගමු ධර්මයට බැහැගන්න කෙනෙක් ළඟ එහෙම නැත්නම් නියම බුද්ධ ශ්‍රාවකෙක් ළඟ විශේෂයෙන් ධර්මදේශකෙක් ළඟ පැවිදි වෙච්ච ඕනෑම කෙනෙක් ළඟ විශේෂයෙන්ම තියෙන්න ඕන කරුණ හතක් හැටියට තමයි මේ කරුණ හත ධර්මයේ ගැඹුරින් අටුවාවේ සඳහන් වෙන්නේ පළවෙනි එක තමයි ධර්මඤ්ඤ කෙනෙක් වෙන්න ඕන කවුද පළවෙනි කෙනා ධර්මඤ්ඤ පුද්ගලයා ධර්මඤ්ඤ කියලා කියන්නේ පින්වත් ඔබ දන්නවා අපේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති ප්‍රධාන පොත් පහක් තියෙනවා මතකද දීඝනිකායේ මජ්ක්‍ධිමනිකායේ සංයුක්තනිකායේ අංගුත්තරනිකායේ කුද්දකනිකායේ කුද්දකනිකායටත් අයිති පොත් 15ක් තියෙනවා කුද්දක නිකාය කියන්නේ අනිකුත් සියලුම අර සූත්‍ර පිටකවල ආපු කරුණු ඉතාම කෙටි කරලා සාරාංශ කරලා පද වශයෙන් අර්ථ වශයෙන් ව්‍යාකරණ වශයෙන් බෙදලා වෙන් කරලා දේශනා කරන දේශනාව. වැරිම පොත් සංඛ්‍යාවක් තියෙන කුද්දක නිකායට ත්‍රිපිටකේ. ඒ කුද්දක නිකායේ තියෙන සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්බූත ධම් වේදල්ල කියලා සියුම් කරුණු ගොඩක් තියෙනවා. එතකොට ධර්මඤ්ඤ කියන පුද්ගලයා මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ කොටස් 15 ඇතුළුව සූත්‍ර පිළිබඳව මන දැනුමක් තමන්ට තියෙනවද කියලා නිතර විමසලා බලන්න ඕන. හරි අමාරුයි පින්නක් නේ. අපි දැන් අවුරුදු 50ක කාලයක් මේ මහාන ධම කරගෙන යනවා. සාමාන්‍යයෙන් හැමදාම දවසකට එක සූත්‍ර දේශනාව බැගින්වත් කියවීම මම මගේ ජීවිතේ පුරුද්දක් බවට පත් කරගෙන තිනවා. ඒ වගේම මේ කියවපු හැම සූත්‍රයකම සැකිල්ලක් මම ලියලා තිනවා. එකක් මගේ ප්‍රයෝජනෙට
මතුමත්තේ ශිෂ්‍ය ශිෂ්‍යන් වහන්සේලා මේව පරිහරණය කළොත් අපි අපවත් වෙච්ච කාලෙක ඒ පොත් ෆයිල් ටික ඇදලා බැලුවොත් මේ අද්දකින් පුස්තකාලය පුරවන තරම් දේවල් ලියලා තිබුණා නේද කියලා ඒ දේශනා ලියනකොට පුළුවන් තරම් සරල කරලා කොටස් අනු කොටස් කුඩා කොටස් ඔක්කොම එකට ගොනු කරලා තමයි මම සටහන් කරන්නේ අටුවාවත් අධ්‍යයනය කළා ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන් චූටි ප්‍රමාණයක් හැබැයි අවුරුදු 50 ඇතුළත ආයි ත්‍රිපිටක පොතක් අලුත් එකක් අතට ගන්නකොට හිතෙනවා මොනවද මන් දන්නේ මොනවද මම මෙච්චර කල් කරලා තියෙන්නේ තව කොයි තරම් කොටසක් ධර්මයේ දැනගන්න තියෙනවද මත් සියලු දේශකයන් වහන්සේලාගේ ධර්මය අහනවා වැදගත් කරුණු සියල්ලක් අපි සටහන් කරගන්නවා මෙහි වැඩ ඉන්නේ සියලු දෙනා වහන්සේලා එහෙම හැමදාම උදේටත් හවසටත් පැය දෙකක් බණ අහනවා සාකච්ඡාව තියෙන පැයේදී තවත් පැයක් අපට හම්බ වෙනවා දැන් පින්වත් ඔබ ඉන්න ගමන් නිකම් මතකට අරන් බලන්න කල්පනා කරන ඔයාලට සූත්‍ර කීයක් විතර පාඩම්ද කටපාඩම් තියෙන සූත්‍ර ගන්න කිව්වත් ඇති තුන් සූත්‍රේ පාඩම් මේ මම මෙන්න මෙච්චර ප්‍රමාණයක් දන්නවා කියලා ධර්මයේ දැනුම පිළිබඳව තමන්ට යම් තක්සේරුකට එන්න පුළුවන් ඒක මට වඩා ගොඩාක් දහම් දැනුම තියෙන දිහා බලලා මට එච්චර දැනුමක් නැහැ කියලා අපි අවපාතයට වැටෙන්න ඕනේ අපි අපට තියෙන ධර්මඥානය ගැන මෙහෙම හිතමු එකපාරට ඇහුවම සියල්ලක් දැනෙන්නේ නැහැ දැන් මේ බණ ටික අහන ගමන් මම ওই කාරණේ දන්නවනේ මම ඕක මේ සූත්‍ර දේශනාවකදී අහලා තියෙනවානේ අන්න තමන්ගේ අර මතක ගබඩාවේ තියෙන යමක් ආපහු මතක් වුණොත් එතකොට තීරණයකට එනවා මම ඒ කාරණාව දන්නවා දැන් අපි මොහරි ගාතාවක් ගත්තහම අපි ගාතාවක් විතර ගමු දැන් අනිත්‍යවත සංඛාරා කියන අපි ජීවිතේ වැඩිම අහලා තියෙන ওই ගාතාවනේ දැන් එතකොට ඊළඟ පදේ කියන්නේ ඉස්සෙල්ලම දන්නවා නම් එකට කියනකොට ඒක ටිකක් හැම වෙලාවෙම එහෙ නැති එකක් නේ අපි හිතාගෙන ඉන්නේ ඒක මලගෙදරදී කියන තියෙන එකක් කියලා නේ ජීවිතේ හැම මොහොතකම භාවිත කරන්න තියෙන එකක් තමයි අනිත්‍ය සංකාර. ඒක විස්තර කරන්න වෙලාව නෙමෙයි දැන්. ඒ නිසා අපට දැනෙනවා නම් හැමදාමත් අපි ශිෂ්‍යෝ කියලා. අන්න හැමෝගෙම දේවල් අහන්න පුරුදු වෙනවා. අර මං කිව්වනේ සෝත නිතරම සරසගත්ත කන මොන වහන්නද? ධම්මීවා කතා. දහමට බර කතා. ධම්මීවා කතා අරියෝ තුන්හි වාව කන්නක වහගෙන හිටියත් කමන්නේ ධර්මයට අයිති කතා ඇහෙන්නේ නැත්තම් යම් තැනක ධර්මයට එකඟ පිරිසක් එක්ක කතා කර කර ඉඳ ලැබෙන එක වාසනාවක් එසා දායක දායිකාව පන්සලට ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක කතා කරලා ආපහු පිටත් වෙනකොට එක බණ පදයක් හරි ඉගෙනගෙන තමයි පන්සලෙ ගිහින් යන්න ඕන ඒ භික්ෂුවගේ වගකීම භික්ෂුක යුතුකම් තවල් නගට එන ඇත්තන්න බණපදයක් කියලා දෙනවා හඬා වැටෙන හිත් හදාගන්න හැටි කියලා දෙනවා ජීවිතයේ ප්‍රමාණිකූලව පිළිවෙලකට ගත කරන හැටි කියලා දෙනවා නිවනට අයිති බණව නෙමෙයි ලෞකික ජීවිතේ උත්සාහයෙන් වැඩ කරන්න තියෙන දේ ඔක්කොම විහිදම් කරලා විනාශ කරගන්න එපා පිනට දෙන එකක් වුණත් ප්‍රමාණය දැනගෙන දෙන්න අන්න භික්ෂුව බණ කියලා දෙනවා ගිහියෙක් එක්ක කතා කරනට වඩා ගිහි පැවිද්දෙක් එක්ක කතා කරලා හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අපට ධර්මයේ ඉගෙන ගන්න ලැබෙන්නේ කොතනින්ද? එතෙන්ද අපේ හිත යොමු කරගන්න. හැම මොහොතකම එතෙන්ද හිත යොමු කරගන්න. ඇත්තයි මේ රටේ බණ කියන හාමුදුරු වටා ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත පිරිසක් ගොනු වෙමින් තිබෙන කාලයක් මේ. මේ ධර්මයේ පිරිහෙන කාලයක් වුණාට එහෙම කිව්වට ඇත්තටම ධර්මයේ අහන පිරිස වැඩි. අපි තව ඉදිරියට ටික ටික කරුණු ඉගෙන ගන්නකොට තේරෙයි දැන් මේ කතා කරේ මොකක් ගැනද? ධර්ම ඥානය ගැන කෙටියෙන් කතා කරමුකෝ. අර ගැඹුරු වචනේ දැන් ඕනේ නැහැ. ධර්මයේ පිළිබඳව දැනුම. එතකොට යමෙක් යම්කිසි පැවිද්දෙක් ධර්මයේ දන්නේද? භාග්‍යතුන් හරි විස්තර කරනවා. ධර්මයේ දන්න ශ්‍රාවකයා ප්‍රශංසාවට භාජන වී සිටේ. එයාට සමාජයේ ගෞරව ලැබෙනවා ගිය කියතන විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ
ධර්මයේ පිළිබඳ හොඳ විද්වතෙක් එයා. හොඳ ප්‍රාමාණික දැනුමක් උගතක් උගතෙක්. එසා එයාට හැමතැනම සමාජයේ ගෞරව කරනවා. එයාට විවේක නැති තරමට ආරාධනා ලැබෙනවා. අනේ බණ ටිකක් කියන්නේ ධර්මඥ. අනේ නිසා ධර්මයේ දැනුම පින්වත්නි එක පැත්තකින් ලෞකික වශයෙන් කීර්ති ප්‍රශංසා ලබා ගැනීම සඳහා දෙවියන්ගේ ආනන්දය දෙවියන්ගේ නම්ශිලි භාවයේ නමස්කාරය ලබා ගැනීම සඳහා දෙවියන් පිරිසිදු සිතකින් සීලය ආරක්ෂා කරගෙන ධර්මයේ තුල ජීවත් වෙන ඇත්තාට ආකර්ෂණය වෙනවා. ආකර්ෂණයලා දෙවියෝ බ්‍රහ්මියෝ නාගයෝ මහා ඉද්ධිවත් තේජවන්තය ධර්මයේ දන්නේ කෙනකින් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ දැනගන්න ප්‍රශ්න අහන්නේ දන්නවද බලන්න නෙමෙයි. හරියට දේවතාවෝ එහෙම ප්‍රශ්න අහනවා. ඒ පිළිබඳව අධ්‍යක්ෂින් මෙති ඇත්තන් ඒ බව දන්නවා. ඊළඟට සමහර කෙනෙක් ධර්මයේ දන්නවා. දෙවනි එක්කෙනා අර්ථඥ. අර කිව්වනේ සුත්ත ගෙය වෙයියා කරන ආදී වශයෙන් වේදල්ල දක්වා සූත්‍ර පිටකයේ පාලියෙන් කරුණු දන්නවා. සමහර සූත්‍ර පිටකයේ පිරිද්දේශනා අපි පාලියෙන් දන්නවා. නමුත් ඒ පාලියෙන් කියන දේ අර්ථය දන්නේ නැහැ. දැන් සිංහලෙන් උනත් මහා ගැඹුරින් මොකවත් කිව්වට තේරෙන්නේ නැහැ. එහෙනම් අහන වණේ අර්ථය යමෙ දන්නවද? ඒ අර්ථය දන්නේ කියලා මහණෙනි ප්‍රශංසා කළ යුතු කෙනෙක් ධර්මයේ දැනගෙන ධර්මයේ දන්නේ කෙනා ප්‍රශංසා කළ යුතුත් ධර්මයේ නොදන්නා කෙනා ගැරහි යුතු කෙනෙක්. ඔබට මේ සූත්‍රය අරගෙන බලන්න පුළුවන්. අයියෝ එයාට වඩා බණ අපි දන්නවා. එයා කවදාවත් ওই හිටියට බණපදයක් කියලා නැහැ. එහෙම කියන අය නැද්ද? පොඩි පොඩි තැන් වලටත් එහෙම කියනවා. ලොකු ලොකු තැන් වල ඉහළම තැන් වල ඉන්න අය ගැන කියලා සමහරු කියනවා. අයියෝ අපි කවමදාවත් බණපදයක් කියනවා අහලා නැහැ. බලන්න ගරහනව නෙමෙයිද? ඒ ගැරහීම මේක බුදුහරු අනුමත කරන ගැරහීම. ඊළඟට කියනවා ධර්මයේ දන්නවා ධර්මයේ දැනගෙන අර්ථය දන්නවා නම් එයා ප්‍රශංසා කළ යුතු කෙනෙක්. එයා එයා ගැන ප්‍රශංසා කරගන්න ඕනේ. ආන ඕනම දෙයකට අර්ථය කියන්න පුළුවන්. ඕනම තැනකින් අර්ථය විග්‍රහ කරන්න පුළුවන්. දන්නේ අපි ටික නම් ඒ ටික ගොඩාක් දැනගන්න උත්සාහ කරනක නෙමෙයි වටින්නේ. දන්නේ ටිකයි දන්න ටිකේ අර්ථ හරියට දන්නවා. දැන් භාග්‍යතුන් හන්සේ දේශනා කරනවා සහස්‍රම අපිට ගාතා අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. මහණෙනි ගාථා 1000ක් දැනගත්තත් වැඩන්නේ අර්ථය දන්නේ නැත්තම් අර්ථය දැනගෙන එක ගාථාවක් කිව්වත් ඒකං ගාථා පදං සෙය්‍යෝ එක ගාථා පදයක් දැනගත්තත් ඇති ඒකේ තේරුම දැනගෙන. දැන් ඔබ කියනවා අපි හාමුදුරේ හැමදාම මම පිළිත් කියනවා. සමහර විට ඔය පිරිත් පොතේ අග තියෙන පිරිත් දේශනාවල තේරුම් හුඟක් පොත්වල නැහැ. පගදසර මටත් ඒ වගේ පිරිත් දේශනාවක අර්ථය අහන් හොයලා තාම හොයාගන්න බැරි වුණා. ඒ පිරිත් පොතේ අග තියෙනවා හුඟක් වෙලාවට ඔය ජාලෝ මහා ජාලෝ ජාරම් මහා ජාලම් ජාලිතෝ මහා ජාලිතෝ ආදී ගිනි පිරිත් තියෙනවානේ. ඒ ගිනි පිරිතේ මේ ජාලෝ කියන වචනේ තේරුම් ටික හොයන්න වෙනමම ඩික්ෂනරියකට යන්න වුණා. මොකද ඒක සංස්කෘත මහායාන ආභාෂයත් එක්ක හදාපු ගාථා. පින්වත් ඔබ ඇත්තටම දන්න ගාථා ටික කියන පිරිත් ටික ලොකු ඒවා නෙවෙයි ඔබට මේ කතා කරන්න. භික්ෂුවකට හැබැයි එහෙම සීමා වෙන්න බෑ. භික්ෂුව විශාල ප්‍රමාණයක තමන් දේශනා කරන ඉගෙන ගන්න බොහෝ සූත්‍ර දේශනාවල හැබැයි වූ අර්ථය අර්ථ දෙකක් තියෙනවා සූත්‍ර දේශනාව. දැන් අපි නමෝ කියලා ගත්තොත් උදාහරණයක් වශයෙන් මොකද්ද නමෝ කියන එකේ අර්ථය? දැන් ඔය වෙයියා කරන කියලා කියන්නේ ඒක හැදිච්ච හැටි හිතන් දැනගෙන අර්ථය කියනවා. දැන් නමෝ කියනකොට තේරුම් ගොඩක් තියෙනවා. නමෝ නැමෙනවා. නමෝ නමස්කාර කරනවා. නමෝ අකුරු දෙකයි. න නවත්වනවා. මෝ මොක්ෂේ. මොක්ෂේ නවත්වනවා කියන එක නෙමෙයි අදහස. න මොකද්ද නවත්තන්නේ? අපායට යන ගමන. අපායට යන ගමන නවත්තන බැවින් මේ සාතාගිරියක්ෂයා කිව්වේ අපා දොර වැසුව සම්බුදු ගුණය කියා න යන පදය ගොනු කරමින් දහමනියා
මෝයන පදෙන් නිවනේ ඇති හරය කියා සාතාගිරි යකුන් වැන්දා නමෝ කියා. බලන්න පොඩි උදාහරණයක්. අපේ බෞද්ධ ජීවිතයේ වැඩිපුර පාඩම් තියෙන මේ නමස්කාර පාඨයේ මුල්ම පදය. දැන් බණහන ගමන් හිතන්න හැබැයි මම නමෝ කියනවා තමයි. නමෝ තස්ස භගවතෝ රහතෝ ආනමස්කාරී කියන්නේ කොහොම කියනෝ. කඩපාඩම් පාලිය දන්නවා. නමුත් ඒකේ පදගත අර්ථය නියම අර්ථය හැම පැත්තෙම අර්ථ අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට අටුවාවට ගියාම අටුවාවට වඩා තව විස්තර දෙනවා ටීකාවේ. ටීකාවට වඩා තව එහාට ගියාම විස්තර දෙනවා ටිප්පණිය. අපි නිකන් කතාවට කියන්නේ කෙලින් කියහන් අටුවා ටීකා ටිප්පණිය ඕන නැහැ. ඒ වගේ අපිට පදයක අර්ථය හරියට දැනගන්න ඕන. පදගත අර්ථය. ඒ පදයක අර්ථය දන්නකොට බලන්න එතකොට අපි නමස්කාර කරනවා කියලා විතරකට වඩා මේකේ ලොකු ක්‍රියාකාරකම් කරන්න වැඩ පිළිවෙලක් තියෙනවානේ නමෝ කියන එකේ. අපාය දොර වහගන්න නම් සෝතාපන්න වෙන්න එපායි. එතකොට සෝතාපන්න වෙන මාර්ගය විග්‍රහ කරන බණපදයේ දිගට විස්තර කරනවා නේ කියන අකුරට අර්ථ දීලා අටුවක් අටුවාවෙහි ත්‍රිපිටක අටුවාවේ. අපි ඒ ටික දැනගෙන තියෙන්න ඕනේ. දැන් හිතලා බලන්න අපි ඒ පාලි වචන කීයක හැබෑවටම තේරුම් ගන්නවද? පිළිත් ගොඩාක් කටපාඩම් කරගත කමක් නැහැ. කරණීය මෙත්ත සූත්‍රය කියලා ගන්න අපි හැමදාම මේ එකම ටික කියනවා මං. කරණීය කියන්නේ මොකද්ද? කරන්න. මොකද්ද? මෛත්‍රී කරන්න. කරණීයං අත්ත කුසලේන. මෛත්‍රී කරන්න අර්ථ කුසල ඇති වෙන විදිහටද? එහෙනම් අත්ත කුසලේන කියනකොට අනත්ත කුසලයකුත් තියෙනවා. භවගාමී සංසාරයේ දෙපැත්තක් තියෙනවා මේ සූත්‍ර දේශනාවේ. එකක් ඔබ හිතන විදිහ හරි. දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකාණුපතූලා දිග සත්තු මධ්‍යම සත්තු බඩගායන සත්තු සියලු සත්වයේ සූපත්ව සබ්බේ සත්තා භවන්ත සුඛිතත් ඒක හරි. නමුත් ඊට වඩා තව ගැඹුරු අර්ථයක් මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. මතු පිටින් පාලියට දීලා තියෙන සිංහල තේරුම විතරක් ගත්තොත් අපිට එච්චර ලොකු ගැඹුරු ධර්මඥානයක් අර්ථඥානයක් එන්නේ නැහැ. ඥා කියන්නේ ඥානයට නම. අර්ථය ගැන දන්නේ. එහෙනම් යමෙක් දේශනා කරන කරුණු ගැන සත්‍යයනා කරන කරුණු ගැන අර්ථය දන්නේ නම්. දැන් අපි එළි වෙනකම් පිරිත් දේශනා කොට ගියාම මට මෙහිතෙනවා අනේ මං තා කොච්චර දේවල් මේ සර්වරාත්‍රික පිරිත් දේශනාවේ මගේ මුවින් දේශනා කරපේ වගේ පදවල තේරුම මම හරියට දන්නේ නැද්ද? සාමාන්‍ය මතුපිට සිංහල තේරුම දන්නවා. ඒක තේරුම දැනගෙන කිව්වොත් පද වරදින්නේ නැහැ, කඩන තැන් වරදින්නේ නැහැ. ශබ්දනකට තැන් වරදින්නේ නැහැ. අල්පප්‍රාණ මහප්‍රාණ අකුරු වරදින්නේ නැහැ. අර්ථ අවබෝධය වැදගත්. ඒ නිසා කියනවා මහණෙනි මේ ධර්මයට බැසගත්තේ කියනයි ප්‍රශංසා ලැබෙනවා අර්ථ දන්නවා නම් අර්ථ නොදන්නා එක්කනා නිග්‍රහයට භාජන වී යුතු කෙනෙක්. අනුන්ගේ මේ තමන් තමන්ගේම හිතට නිග්‍රහ කරගන්න හැටි මේ. තුන්වෙනි එක්කෙනා ආත්මඥමනායුරු. ආත්මඥ කියලා කියන්නේ තමන් ළඟ තියෙන ගුණ ධර්ම ටික ගැන තමන්ට තියෙන දැනුම ආත්මඥ. ඒ කිව්වේ මම මෙන්න මේ තරම් ශ්‍රද්ධාවෙන් යුක්තයි. මම බුද්ධ වන්දනා ගැන, බුද්ධ පූජා ගැන, බෝධි පූජා ගැන, ධාතු වන්දනා ගැන, පූජා භූමියට උදව් උපකාර කිරීමේ පින්කම් ගැන මගේ හිතේ තියෙන අසීමිත ශ්‍රද්ධාවක්. මම බුදුන් වන්දිනකොට අසීමිත ශ්‍රද්ධාවෙන් වඳින්නේ. මම ස්වාමීන් වහන්සේට වඳිනකොට පසඟ පිහිටුවල අසීමිත ශ්‍රද්ධාවෙන් වඳින්නේ. මගේ ශ්‍රද්ධාව දියුණු වෙච්ච ශ්‍රද්ධාවක්. වැඩිහිටියන්ට වඳිනකොට, ගරුකට යුත්තට ගරු කරනකොට මම මෙන්න මේ ආකාර ශ්‍රද්ධාවක් මට උගන්වපු ගුරුවරු ගැන මට මෙච්චර ශ්‍රද්ධාවක් තියෙනවා. ආත්මඥ කියන්නේ තමන් ගැන තීරණයකට එනවා. ශ්‍රද්ධාව ගැන කෙටි කරන්න ඕනේ සමන් ඉක්මනින් ගැන සීලය ගැන මේ කරුණ ලියා ගන්නා ඉන්නවා. ඒ වගේම සුතය ගැන. සුතය කියලා කියන්නේ මම මෙන්න මෙච්චර බරහල තියෙනවා ජීවිතේට. ලක්ෂ ගානක් බරහල තියෙනවා. මං අහවල් ස්වාමීන් වහන්සේලගේ බරහල තියෙනවා. අහවල් ගිහි උපාසක උපාසිකාවන්ගේ බරහල තියෙනවා. සුතය. ඒ වගේම මම මෙන්න මෙච්චර දේවල් ත්‍යාග වශයෙන් මේ සමාජයට තිළිණ කරලා තියෙනවා. දැන් අද මේ ධර්මදේශනාවේ දායකත්වය දරන පින්නතුල කොච්චර සතුටු වෙනවද? අද අපේ ධනෙයි අපි වර්ෂයකට වාර ගණනාවක් විවිධ පින්කම් වලට ධනෙ වියදම් කරනවා. දානමාන පින්කම්, ඒ වගේම ධර්ම දානමේ පින්කම්.
ආමිස ආහාර දානවලට වඩා. මේ ධර්ම දානමේ පින්කම් මම අපි දැන් මෙච්චර කලක් කරලා තියෙනවා. අපේ ගමේ පන්සලේ කටින පින්කමට බණ කියනකොට මම බණක දායකත්වය බාරගත්තා. මේ අවුරුද්දේ කටින පින්කම කරපු ඇත්තෝ කොහොම සතුට වෙනවද? අපේ ගෙදර එක රැයක් දවස් දෙකක් තුනක් කටින සිවුරු තැන්පත් කරගත්තා. ඒ කටින සිවුරු වැඩමවන ගමනට අපි මෙච්චර උදව්වක් උපකාරයක් කළා. පන්සලේ කටිනේට මම මේ වගේ පිළිකරක් බාරගත්තා. අන තියාග ගුණේ හිත හිත සන්තෝෂ වෙන. ආත්මඥ තමන්ගේ හිතට ඇතුළු වෙබලන. ඒකේ නම නොකියුවට කමන්නේ. කවුරුවත් කාගෙන්වත් නම අහගන්න බලාපොරොත්තු වෙන්න එපා. හිත ඇතුළෙන් තමන් කළ දේ තමන් දන්නවා. ඒ වගේම මෙන්න මෙච්චර ප්‍රමාණයකට මම මේ නිර්වාණ මාර්ගය යන ගමනේදී ප්‍රඥාව හදාගෙන තිනවා. ප්‍රඥාව කියනකොට නම් අපිට පොඩි අවිශ්වාසයක් තියෙනවා තමන් මාර්ගඵලයක් ලබලද නැද්ද කියන කාරණාව. නමුත් පින්වත් ඔබ තීරණයකට එන්න ඕන මේ බණ අහනයි මම තුනුරුවන් පිළිබඳව අතල ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා අතල ශ්‍රද්ධාවෙන් යුක්ත වෙච්ච එක්කෙනාට කියන්නේ යම් කිසි මාර්ගඵලයක් එයාට තියෙනවා. ඒකට කියන්නේ චුල්ල සෝතාපන්න ශ්‍රාවකය. එයත් ආර්ය ශ්‍රාවකෙක්. චුල්ල සෝතාපන්න ආර්ය ශ්‍රාවකය. එයා තව සක්කාය දිට්ඨිය බිඳලා නැහැ. විචිකිත්තා සීලපත පරමාර්ථ කියන සංයෝජන දෙහෙලා නැහැ. නමුත් තොඩරුවන් පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හිත පිහිටුවගෙන තිබීමත් බණහන තියෙන කැමැත්තත් කල්යාණ මිත්‍ර සම්පත්තියත් හිත තුළ තියෙනවා නම් එයා චුල්ල සෝතාපන්න පුද්ගලෙක්. එයා ප්‍රඥාවට ඇතුළත් කෙනෙක්. එයා ආර්ය ශ්‍රාවකෙක් වෙන්න අවශ්‍ය මූලික පදනම දාලා තියෙනවා. ෆවුන්ඩේෂන් එක දාලා තියෙනවා නම් ඒකයි ගේ හදනවා කියන ප්‍රශ්නයක් නෙවෙයි. සැලැස්මට අනුමගේ ගොඩනගෙනවමයි. ඒ නිසා පින්වත් ඔබ තමන්ගෙන අව탁සිරුකට එන්න එපා. මම චුල්ලසෝතාපන්න ශ්‍රාවකෙක්. මගේ ශාසනයට ලැබිව ඉන්න සියලු දෙනාම චුල්ලසෝතාපන්නයි. ඒ නිසා තමන්ගේ ප්‍රඥාව ගැන තමන්ට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. මේ විදිහට තමන් ගැන තමන් දන්නවා නම් ඒකට කියනවා ආත්මඥ කියලා. ආත්මඥ. ඊළඟ කාරණේ හතර මාත්‍රඥ. භික්ෂුවක් දැනගන්න ඕනලු තමන් වහන්සේට මෙච්චර චීවර ඇති. තමන් වහන්සේට මේ පිණ්ඩපාතය ටික ප්‍රමාණවත්. තමන් වහන්සේට මෙන්න මේ වගේ සේනාසනයක් ප්‍රමාණවත්. තමන් වහන්සේට සිද්ධ කරන මෙහෙවරට මේ වගේ නිරෝගී සම්පත්තියක් මට තිබුණොත් ප්‍රමාණවත්. සිව්පසේ පිළිබඳව පමණ දැනගන්න නුවණ. දිගට විවරණය කරන්න ඕනේ නැහැ. ගිහිය වුණත් අනුන්ව පේන්න ගොඩක් දේවල් එකතු කරන්න ඕනේ නැහැ. අපිට තියෙන ඇඳුම පැළඳුම සෝදලා පිරිසුදු කරලා කවුරු අපි දිහා බැලුවත් නොබැලුවත් අපි වාගේ කළත් අයියෝ ඔයා ඔය සාරී නේ හැමදාම අඳින්නේ. අපොයි ඔයා ඔය කලිසමනේ හැමදාම අඳින්නේ. කමක් නැහැ. මේ මගේ මට්ටමට හොඳටම ඇති. අපිට අනුන්ව පේන්න ජීවත් වෙන්න නැතුව සරල ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් අපි හිතන්නේ මිනිස්සු දැන් ගත්තොත් මිනිසුන් වාහනයක් ගත්තොත් ඒ වාහනේ ඕන අනිත් අයට පේන වාහනයක් නේ. නිකන් ගෞරව ලබන වාහනයක්. තමන්ද ගමන යන්න පුළුවන් ප්‍රමාණයේ වාහනයක් ගත්තොත් ණයතුරුස්සලගේ හැදන්න නැතුව පුළු පුළුවන් හැටියට අපිට ගේ පැල හදා ගන්න පුළුවන් නම් මාත්‍රඥ පමණ දැනගෙන ජීවත් වෙන්න. මත්තඤ්ඤතාච බත්තස්මි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට විශේෂයෙන්ම දේශනා කරන කාරණයක්. ඒ නිසා ගිහි අපිටත් මේ අපේ මට්ටමට මේ ජීවිතේ පවත්වාගෙන යන්න මේ තියෙන දේ හොඳටම ඇති. අනිත් අය එක්ක තරඟ කරන්න මට උවමනාවක් නැහැ කියලා හිත හදා ගන්න. පුළුවන් තරම් ඊතර අල්පේච්ඡතාවයේ තියෙනවා. පුළුවන් තරම් තමගේ සතුට තියෙනවා. හිතලා බලන්න මහා මන්දිර හැදුවත් මොකටද රට හතර ණය වෙලා නැණ. මොන ඇඳුම් ආයිත්තන් ආවරණ පරන්දගෙන මවුල් කෑවත් මොකද රට හතර ණය වෙලා නැණ. ඇත්ත තත්ත්වේ ලෝකේ දැනගත්තර කමක් නැහැ. බොරුවෙන් වැඩිකල් ආයුෂ නැහැ බොරුවට. බොරුවෙන් රඟපාලා අපි ලොකු මිනිස්සු කියලා පෙන්වන්න පුළුවන්. නමුත් ඇත්ත එළිවෙන දවසක් තියෙනවා. ඒ නිසා හිතන්න මම ජීවත් වෙන්නේ මට පුළුවන් හැටියට. මම ආධාරයක් කරන්නේ මට පුළුවන් හැටියට. ඒක අනිත් අයට වඩා ඉහළින් යමක් කරන්න අනිත් අයට වඩා කැපිලා පේන්න මට උවමනාවක් නැහැ. එවැනි සිතුවිල්ලක් එමක් ළඟ තියෙනවා නම් එයා මාත්‍රඥ බව හොඳින් දන්න කෙනෙක්. මාත්‍රේ දන්න කෙනෙක්. ප්‍රමාණය දන්න කෙනෙක්. ඊළඟට කියනවා කාලඤ්ඤ කියලා කියනවා පස්වෙනි ලක්ෂණය. කාලඤ්ඤ. කාලඤ්ඤ කියලා කියන්නේ දැන් මේ බුද්ධ වචනේ ඉගෙන ගන්න කාලය. පින්වත් ඔබ දන්නවා බුදු උපත දුර්ලභයි, ධර්මයේ සීමත් දුර්ලභයි. දැන් මේ ධර්මයේ බහුල වහන්න තියෙන කාලයක්.
හැබැයි නිසි ධර්මයේ මොකද්ද කියන එක තේරුම් ගන්නත් අමාරු කාලයක්. මොකද එක එක්කෙනා තම තමන්ගේ හිතන හිතර විදිහට එක එක අර්ථ මේ ධර්මයට යොදා දීම නිසා එය තහවුරු කරනවා. අන්තිමට ඉද සත්‍යම් මොකමඤ්ඤා, මේක තමයි සත්‍ය අනිත්‍ය වශයෙන් අසත්‍යයි. ඇත්තට බැලුවම අසත්‍ය ධර්මත් ලෝකේ හරියට තියෙනවා. ඉතින් අසත්‍ය දෙයට අසත්‍යයි කියන්න ඕනේ. ඒක මනවින් හරියට දැනුමක් තියෙන එකනට මේ ධර්මයේ සත්‍ය ධර්මයක්, මේ ධර්මයේ මෙයා නිර්මාණය කරපු ධර්මයක්, මෙයාගේ තාර්කික බුද්ධියට වැටහිච්ච මෙයාගේ ධර්මයක් මිසක් මේක බුදුහාරගේ ධර්මයක් නෙමෙයි. අන්න ධර්මයේ පිළිබඳව මන දැක්මක් මන අවබෝධයක් කෙනෙකුට ඇති වෙනවා නම් අන්න යා බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ දැන් උගත යුතු කාලයයි. ඒ කියන්නේ අපිරිසිදු ධර්මයේ මේකට එකතු වෙනවා. ඒක බුදුහාරෝ දේශනා කරනවා. වහණෙනි මතුමත්තේ රත්තරන් උලගේ පිරිහෙනවා. කවද්ද පිරිහෙන්නේ? රත්තරන් වැනි දේවල් බිහි වෙච්ච කාලෙට රත්තරන් වල අගේ පිරිහෙනවා. රත්තරන් හිතා ගන්න බැරුව යනවා. ඒ නිසා මේ ධර්මයේ උගන්නා කාලයයි කියලා උද්දේශී ඉගෙන ගන්නයි කියනවා. ඒ වගේම වැඩා වැඩ දෙකට හේතු වන කරුණ විමසන කාලයේ හොඳින් දනි පරිපුච්ඡා කියලා එකට පාලින් කියනවා. මේ කාලයේ භාවනා වැඩි යුතු කාලයයි කියලා මෙනෙහි කරනවා. ඒකට කියනවා යෝගස්ස කාලෝ. මේ කාලයේ මගේ ජීවිතේ හුදකලා වෙන්න ඕන කරන කාලය කියලා හිතනවා. මේවා ගිහි ජීවිතයේ එකේ කොටස් වලට වෙනෙහි කරලා වෙන් කරලා ජීවිත කල්පනා කරන පිළිපත ගොඩක් කරුණු කියලා දෙන්න තියෙනවා. කාලේ මම බලාපොරොත්තු වලට වඩා වේගෙන් ගෙවිලා ගියා. හයවෙනි කාරණේ අපි ඉක්මනින් ඉවර කරමු මේ ටික විතරක්. අදට පරිශද්ධනායුරු කියලා කියන්නේ පිරිස ගැන දැනගන්නවා. මේ බ්‍රාහ්මණේ, මේ ක්ෂත්‍රියේ, මේ ගෘහපතියේ, මේ ශ්‍රමණේ කියලා ඒ එක එක පුද්ගලයාගේ ස්වභාවය අනුව මේ පුද්ගලයාව අඳුරගන්නවා. අඳුරගෙන නිකන් ඉන්නේ මේ පුද්ගලයා ඉදිරියේ මම මෙහෙමයි ඉන්න ඕන, මේ පුද්ගලයා ඉදිරියේ ඉඳ ගන්න ඕන මෙහෙමයි, හිට ගන්න ඕන මෙහෙමයි, කතා කරන්න ඕන මෙහෙමයි, මේ පුද්ගලයා කතා කරන තර මැද්දට පැනලා මම අතුරු කතා කියන්න හොඳ නැහැ, මේ වෙලාවේ මම ආගෙන ඉන්න වෙලාව, මේ වෙලාවේ මම කතා කළ යුතු වෙලාව කියලා පිරිස පිළිබඳ අවබෝධයක් කෙනෙකුට තියෙනවා නම් ඒකට කියනවා පරිසංය කෙනෙක් වෙන්න. හත්වෙනි කාරණේ නම් පින්වත් ඉතාම වැදගත්, මේ ධර්ම ශ්‍රවණය කියන එකට අදාළ වැදගත්ම කාරණේ. ඒකට කියන්නේ මොකද්ද? පුද්ගල පරාවඤ්ඤය. පුද්ගල පරාවඤ්ඤය කියලා කියන්නේ දහම් මහණ අයට හරිම වැදගත් කාරණාවක්. මහණෙනි මම මේ පුද්ගලයෝ දෙආකාරයකින් ඔබට විග්‍රහ කරලා පෙන්නනවා. පළවෙනි පුද්ගලයා ආර්යයන් දකින්න කැමති පුද්ගලෙක්. ආර්යයන් වහන්සේලා දකින්න කැමති පුද්ගලෙක්. කොච්චර දුර කතරක හිටියත්, කොච්චර වරාන්තරයක් මැද්ද හිටියත් ආර්යයන් වහන්සේ නමක් මාර්ගඵලලාභී කිව්වොත් අද වුණත් කවුද දකින්න කැමති? ආර්යයන් වහන්සේලා දකින්න කැමති වෙනවා නම් යමෙක් එයා ප්‍රශංසා කළ යුත්තේ. ආර්යයන් වහන්සේලා දකින්න කැමති නැති පුද්ගලෙක් නම් එයා ගැරහීමට පාත්‍ර වී ඉත්තේ. ඔන්න දෙවනි කාරණේ කියනවා, ආර්යයන් වහන්සේලා දකින්න කැමති වුණත් එයා දහම් වහන්නත් කැමති වෙනවා නම් දැන් සමහර අය හාමුදුරුවෝ බලන්න යනවා. ආර්යයන් වහන්සේලා කියලා හිතරයි දකින්න යනවා. නමුත් ගිහින් බණ අහන්නත් ඉඳගෙන ඉඳලා එනවා. ඇහුවා මොනවද බණට කිව්වේ? ශෝක් බණක් කිව්වේ. මොකද්ද? මතක නැන්නේ. හරි, ශෝක් බණ. බණ අහන්නත් කැමති වෙන්න ඕනේ. දැන් මේ දිගින් දිගටම මේ විස්තරේ තියෙනවා. අපිට කාලය කෙටි වෙන කරගන්න ඕන නිසා මම ඉක්මනට කියන්නේ. තුන්වැනි කාරණේ කියනවා දහම් අහන්න කැමති. ආර්යයන් උත් දකින්න කැමති, දහම් අහන්නත් කැමති, යොමු කළ කන් නැතුව අහන්නත් ඕන. යොමු කළ කන් නැතුව අහන්නත් ඕන. ඒ කියන්නේ මේ දේශනා කරන හැම පදයක්ම හොඳින් අහගෙන ඉන්න ඕන කියන එකයි. එහෙම හොඳින් ආර්යයන් වහන්සේලාත් දකින ධර්මය අහන්නත් කැමති, ඒ වගේම යොමු කළ කන් නැතුවත් ඉන්න එක්කෙනා ප්‍රශංසා කළ යුතුයි, අනිත් එක්කෙනා ප්‍රශංසා නොකළ යුතුයි, ගැරහිය යුතුයි. ඊළඟ කාරණේ කියනවා යොමු කළ කණින් බණ අහනවා. එක්කෙනා අර කියපු ඔක්කොම සුදුසුකම් තියාගෙන හොඳයි, යොමු කළ කණිනුත් බණ අහනවා. එයා ධර්මයේ ධාරණය කරගන්නේ නැත්තම් ගොඩාක් බණ අහලා තියෙනවා, එකක්වත් මතක නැහැ. අර ගෙදර මහ පොතක් ඇත, එකක්වත් මතක නැත කිව්වන්නේ. ගොඩාක් බණ අහලා තියෙනවා, එකක්වත් මතක නැහැ. අහනකම් ඔක්කොම මතකයි. දැන් මං කරුණහත ඇහුවොත් ඔබට මතක තියෙනවද? දැන් ඔබ මතක තියෙනවා නම් පින්වත් ඔබ හොඳට බණ අහපු අය. අද මේ කතා කළේ ධම්මඤ්ඤ සූත්‍ර දේශනාවේ ඇතුළත් කරුණහත ගැන කෙටි විස්තරයක්.
දිග විවරණයක් මේකේ තියෙනවා. මේක ඇත්තටම අපි දැනගන්න ඕනේ. නියම බෞද්ධ ශ්‍රාවකෙක් වෙන්න, නියම ධර්ම ශ්‍රාවකෙක් වෙන්න, නියම ධර්මචාරී පුද්ගලයෙක් වෙන්න කොච්චර දුරට මේ කාරණා අවහල් වෙනවද කියන කාරණාව විස්තර කරන්න හුඟක් කාලය ඕන. ඊළඟට වදාරනවා මහණෙනි, ධර්මයේ ධාරණය කරන කෙනෙක් ඉන්නවා, එයා අර්ථේ පරීක්ෂා කරන්න නැත්නම් එයා ගැර හේතුයි. එයා ධර්මයේ හුඟක් දේවල් දන්නවා. නමුත් අර්ථය දන්නේ නැහැ. එහෙනම් අර්ථයක් දන්නවා නම් ධර්මයක් අහනවා. දැන් කරුණු කීපයක් මේකට ගොනු වෙනවා. ආර්යයන් වහන්සේලා දකින, ධර්මය අහන, කන්‍යම ආසා සිටින, කන්‍යම ආසාගත්තු බණ හොඳින් හිතේ ධාරණය කරගෙන ඉන්න ශ්‍රාවකයා ප්‍රශංසා කළ යුත්තේ. එවන් එකක් හරි අඩු නම් එයා ගැරහි යුත්තේ. බලන්න පිරිපුන් ධර්ම ශ්‍රාවකෙක් බුදුහාමුදුරු දේශනා කරන හැටි. ඊළඟට වදාරනවා අර්ථේ පරීක්ෂා කරලා විතරක් නෙමෙයි, එයා ගොඩාක් ඕල් තැනකින් ඇහුවොත් අර්ථය කියන්න දන්නවා සමහර විට. නමුත් එයාගේ ප්‍රතිපත්තියේ ඒ ධර්මයේ නැත්නම් එයා පිරිහෙන ශ්‍රාවකෙක්, අප්‍රශංසා කරන ශ්‍රාවකෙක්, ගැරහි යුතු ශ්‍රාවකෙක්, පිරිපුන් ශ්‍රාවකෙක් වෙන්නේ එයා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටියොත්. ඊළඟට කියනවා ආර්යයන් වහන්සේලා දකින, ධර්මයත් අහන, කන්‍යමලත් අහන, ධර්මයේ ධාරණය කරගෙනත් ඉන්න, ධර්මයේ අර්ථත් හොඳින් දන්න ශ්‍රාවකෙක් ඉන්නවා, එයා ආත්මාර්ථය සපුරා ගන්නවා, අනුන්ට කියා දෙන්නේ නැහැ ළඟේ බණ. පරාර්ථය සපුරා නැත්නම් එයා පිරිහෙන ශ්‍රාවකෙක්, එයා නිග්‍රහ කළ යුතු ශ්‍රාවකෙක්. මහණෙනි, මෙන්න මේ කරුණු හතින් යම්කිසි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා දැනීම ඇති කරගෙන තියෙනවා නම්, ප්‍රශංසා ලැබෙනවා නම් ඔහු වටිනා ශ්‍රාවකෙක්. එසේ නොවන එක්කෙනා නොවටිනා ශ්‍රාවකෙක්. අපි ගිය ඉරිදා ධර්මදේශනාවේ අවසානය සටහන් කරපු තැනට තව එකක් එකතු කරලා මම බණ අවසන් කරන්නම්. එතකොට ගොනුවක් තියෙනවා. ඔබට මතකයි රජ්ජුරුවන්ගෙන් ඇහුවම කුරු ධර්ම ඉල්ලලා දෙන්න කියලා. රජ්ජුරුව කිව්වා මට සැකයක් තියෙනවා. මොකද්ද සැකය? මම විද්ද ඊතල හතරෙන් එකක් විලට වැටුණා, විලේ මත්සයෙකුගේ ඇඟේ වැදුණා දෝ යන සැකේ මට තියෙනවා. අම්මා ළඟට ගිහින් කියන්න, අපේ අම්මා කුරු ධර්ම මීට වඩා හොඳට ආරක්ෂා කරන කෙනෙක්. අම්ම ළඟට ගියාම අම්මා කිව්ව සැකේ මොකද්ද? මට හම්බ වුණා ලක්ෂයක් වටින සඳුන් හරයකුත්, දහසක් වටින රම්මාලෙකුත්. මගේ ලොකු පුතාගේ දුවට සාරයි, එයාට මං 1000ක් වටින රම්මාලය දෙනවා. යුවරජ්ජුරුවන්ගේ දුවට ඉංගක් දුප්පත් අරතරන් සාර නැ, එයාට මම ලක්ෂයක් වටින සඳුන් අරටෝ දෙනවා කියලා. මම මේ විදිහේ පංගු peerුවක් මගේ දරුව ගැන හිතපේක අසාධාරණයි, ඒ නිසා මගේ කුරු ධර්මයේ පිරිසුදු නැහැ කියලා බමුණන්ට කිව්වා. තුන්වෙනි කාරණේ ලේලිය ළඟට ගියාම ලේලිය කියනවා මගේ මහත්යයි මහත්යගේ මල්ලිය ඇතා පිට යනවා රජුරෝ යුවරජුරෝ. මට යුවරජුරෝ ගැන සිතක් පහළ වෙලා හිතුවා යුවරජුරෝ එක්ක මට සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් නම් මගේ මිනිස්සයා දැන් වයසයි යා මැරුණම ඊළඟට රජ වෙන්නේ යුවරජුරෝ. යුවරජ්ජුරුවත් එක්ක සම්බන්ධයක් ගොඩ නැගුවොත් මට අගමිහිසිය වෙන්න පුළුවන්. හිතක් හිතුවා විතරයි මට ඒ ගැන සැකයි. ඊළඟට කියනවා හැබැයි අපිට වඩා ඉතාම හොඳට අපි යුවරජ්ජුරුව කුරු ධර්මය ආරක්ෂා කරනවා. යුවරජ්ජුරුව ළඟට ගිහලා ලියා ගන්න. යුවරජ්ජුරුව ළඟට ගියාම කියනවා අනේ මටත් පොඩි සැකයක් තියෙනවා, මං කුරු ධර්මය රකින්න කැමතියි. හැබැයි මම දවසක් අස්ස කරත්තෙන් ගමනක් ගියා. අස්සය පදවන මිනිසුත් එක්ක ගමනක් ගියා. ගිහිල්ලා එන ගමන් මට හිතුණා රජමාලිගාවට ගිහිල්ලා රජුරු හම්බෙලා ගියොත් හොඳයි කියලා. කාටද මේ හිතෙන්නේ? යුවරජුරුවන්. දැන් රජුරු ළඟට ගියා. හැබැයි ආපහු එන හිතින් ගියේ. එහෙම එන හිතින් යනවා නම් අර රතේ තියෙන සැඳලයක්, ඒ වගේම කෙවිතක් දෙක, ඒවා බහාලන වාදනය තියෙනවා, ඒකේ දාලා යන්නේ. එතකොට දන්නවා අර එයත් එක්ක යන අනිත් පිරිස අද එන්නේ නැහැ කියලා. එයා ගෙවල් වලට ගිහිල්ලා පහුවදා උදේ එනවා. මේක ඇතුළු කරන්නත් අමතක වෙලා මාලිගාවට ගිහිල්ලා ඉන්න ගමන් රජ්ජුරුව කියනවා දැන් හාත්පසින් වැස්සක් එන්නයි යන්නේ. ඒ නිසා ඔයා අද මෙහි ඉඳලා යන්න. දැන් රජ්ජුරුවන් යනට අකීකරු වෙලත් බෑ. ඇත්තට වැස්සත් වහිනවා. අස්සකරත්තෙන් යන්න බෑ. තෙමෙනවා. ඒ කාලේ වෙඩි නොදින වාහන තිබුණ නැහැ මකුවත්. ඉතින් ඒ නිසා ආහාර අරගෙන කොහොම ඉන්න ගමන් නින්ද ගියා. දැන් උදේ රජුරෝ අශ්ව කරත්තට එනකම්ම රජ පිරිස, එයාගේ දූතයෝ, එයාගේ ආරක්ෂකයෝ ඔක්කොම තෙමි තෙමි එළි වෙනකන් ඉන්නවා. අනේ මම මොනතරම් අසාධාරණයක් කළාද,
මේ පොඩි අමතක වීම නිසා මේ අය මං එනකම් බලා ඉඳී කියලා මම හිතුවේ නෑ රෑ 12 එක වෙනකොට ගිහින් ආපහු උදේයි කියලා හිතුවේ. අන්න ඒ නිසා බමුණෙනි මට සැකයක් තියෙනවා මගේ සීලය පිළිබඳව මං කුරු ධර්මයේ ලියලා දෙන්නම්. නමුත් මගේ සීලය ගැනවට පිරිසිදු අවංක බවක් නෑ. හැබැයි මට වඩා හොඳට පුරෝහිත බ්‍රාහ්මණයා කුරු ධර්මයේ ආරක්ෂා කරනවා. පුරෝහිත බ්‍රාහ්මණ ළඟට ගිහිල්ලා ලියාගත්තොත් මට වඩා හොඳ බලයක් උපදින සීලයක් ගොඩනගන්න පුළුවන්. පින්නත් ඔබට මතකයි මම ගීරිද්දත් ඊට ඉස්සෙල් ඉරිද්දත් සීලේ සත්‍යක්‍රියා කරන හැටි තමයි කියලා දුන්නේ. අද මීට වඩා කාලෙ වෙන් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි ධම්මඤ්ඤ සූත්‍රයේ පිළිබඳව කරුණු කීපයක් අධ්‍යයනය කරන්නට ඕන කරන නිසා මුල් පියවරේ සඳහා යෙදුනේ. අපි ඊළඟ සතියේට කතා කරනවා නැවත. ලබන ඉරුදින අපේ ධර්ම දේශනාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මතක් කළා ඡන්දය නිසා. ඊළඟ ඉරුදා දේශනාවේදී ඔබට පුළුවන් 11 දෙනාගේම සීල සම්පත්තිය ඇති වෙච්ච අසාධාරණ කඩතුළු පිළිබඳව. ඒවා සාධාරණ පව් නෙමෙයි. නමුත් ඒ තරම්වත් පාපයක් කළේ නැත්තම් සීලය කොයිතරම් හොඳින් මැනවින් ආරක්ෂා වුණා කියන කාරණේ පැහැදිලි කරගන්න අපට ඊළඟ ඉරුදා නෙමෙයි ඊළඟට එන ඉරුදාවේ අපට මේ ධර්ම දේශනාව ඉදිරි දිගුව දිග හරින්නට පුළුවන්කම ලැබෙයි. අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ සඳහා මම මුලින් සිහිපත් කළ හැටියට අපට ඉතාම හිතපක්ෂීව අපේ අභිවෝධිය ප්‍රාර්ථනා කරන මාතලේ දොඹවල යටවර නිවසේ පදිංචි ඒකනායක මහත්මයා සහ කල්යාණී හේරත් මහත්මිය ප්‍රධාන පින්ඇති දරු දෙපළ අරමුණු කරගෙන තියෙනවා පවුල්වල සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම ඉක්මන් භවයක අමා මහ නිවන් දකින්නට මේ ධර්ම දාණය අපට පාරමිතාවක්ම වේවා කියලා අධිෂ්ඨාන කරලා තියෙනවා. ඒ වගේම ආදරණීයකම් පුතුගේ උසස් අධ්‍යාපන කටයුතු සඵල කර ගැනීම උදෙසා ආදරණීය දියණියගේ අනාගත කටයුතු උදෙසා ආශිර්වාද ලබා ගැනීම ඒ දරු දෙපළ නිරන්තරයෙන් සිංහතෙල් රඳන රන්බඳුනක් වගේ ශ්‍රද්ධාවේ උපරිමයෙන් තුල හිත පවත්වා ගැනීමෙන් මව්පියන්ටත් වඩා ඉදිරියෙන් අතිජාත දරුවන් හැටියට සාසනික කටයුතු වල නිරත වෙන දරු පෙටව හැටියට ඒ දරුවන්ට අපත් ආශිර්වාද කරනවා. සියලු යහපත උදා වෙමින් සියලු බලාපොරොත්තු සඵල කරගෙන මව්පියන්ටත් ආදර්ශවත් අතිජාත දරුවන් ලෙස ආර්ය මාර්ගයට පිවිසෙන තුරාම දරුවන්ට මේ පින පිහිට වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම අභාවයටපත් වුණු රම්බණ්ඩා පියතුමාණන් පියවරු දෙපළටත් යසෝමණිකේ මෑණියන්ටත් මුතුබණ්ඩා ටිකිරිමණිකේ යන ආදරණීය අත්තම්මලාටත් වසන්ත කුමාර සහෝදරයාණන්ටත් ප්‍රභායා දියණිය ඇතුළු මියගිය හැමතෙම භවගාමී ජීවිතේ සැපවත් වීම සඳහා මේ පුණ්‍ය ධර්මය හේතු ආශනා වේවා කියලා අධිෂ්ඨාන කරමින් අපටත් ආදරයෙන් කරුණාවෙන් සිව්පිලිසිබියාපත් උතුම් අරහත්වයම ලබන්නට මේ පින උපකාර වේවා. net fm කාර්ය මණ්ඩලයේ සභාපතිතුමන් ප්‍රධාන සියලු දෙනාටම යහපත ශාන්තිය සැනසුම අභිවෘද්ධි උදාවමින් සමාජයට ශාසනයට ඉමහත් මෙහෙවරක් සිදු කරන්න සියලු ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරලා තිනවා. එහෙනම් මේ සියලු ප්‍රාර්ථනා සමුද වේවා. දහම් සවනට ඒක රාශී වෙන දහම් සවනට හිත යොදාගත් සියලු දේවතාවෝද මේ පින් අනුමෝදන් වූ සදැහැති දායක දායිකා පින්නතුලත් ධර්මකාමී ඔබ හැමටත් ආරක්ෂාව සලසත්වා රටදැයි සමයේ නිවැරදි දෙසට ගමන් කරවීම සඳහා ලැබෙන උත්තරීතර අවස්ථාවට සියලු දෙනාටම අවශ්‍ය නිබඳ ශක්තිය ලබා දීමට දෙවියන් ක්‍රියාත්මක වේවා. එතුලින් ශාසනය දිගුකල් බැබලේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති සතු 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 මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත් උනේ. ධර්මදේශනාව අගෙන ඉන්නකොට මං මට හිතුණු දේ කියන්නම්. ඔබ හිතනවා ඇති ඔබට හිතුණු දේ. මට හිතුණා අපි දන්නව නේද කියලා. ඔබ වහන්සේ කිව්වා මේ බණ අහගෙන ඉන්නකොට මේ ධර්ම කාරණා පිළිබඳව මතක් කරනකොට සමහර කාරණා අපි දන්නවා කියලා මටත් හිතුණා. අනිත් පැත්තෙන් දන්න තරම කොච්චරද කියලා හිතුණා ඔබ වහන්සේ අවුරුදු 50ක් වගේ කාලයක් ධර්මය පරිශ්‍රණය කරමින් කරලා තවත් මදි කියලා හිතනකොට අපි දන්නේ කොච්චරද කියලා හිතුණා. අයි ටිකක් වෙලා මේක අහගෙන ඉන්නකොට හිතුණා අපි දන්නේ කී අර්ථය අපි දන්නේ මතු පිට සරල අර්ථය. සමහරවිට අපි අර්ථය දන්නේ නැතුව ඉන්නවා. ඊට එහා ගිය ගැඹුරු අවබෝධයක් කරා යන්නට වෙනම අර්ථයක් ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා ඔබ වහන්සේ සඳහන් කළා. එතකොට අපි ඉන්නේ කොතනද කියලා ආයේ හිතුණා. මේ හිතීමත් එක්ක මට හිතුණේ
ඊළඟ සාකච්ඡා වාරයේ හෝ ගැඹුරු අර්ථය නැත්නම් මතු පිටාර්ථය අපි හොයාගෙන යන්නේ කොහොමද? ගැඹුරු අර්ථයට ප්‍රවේශ වෙන්නේ කොහොමද? ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවද කියලා දැනගත්තා නම් මේ ධර්ම දේශනාව තුළ අපිට ලබන්නට පුළුවන් වාග්ය තවත් වැඩි කරගන්න පුළුවන් කියලා අපි හැමෝටම අපිට සාකච්ඡා වාරයේදී පිළිබඳව කරුණු පහදලා දෙන්න. අපි ඔබට ආරාධනා කරනවා ඔබේ දහම් ගැටලුත් ඉදිරිපත් කරන්න 0112553763 දුරකථන අංකයේ විවෘතව තිබෙන්නේ. ඒ ඔබ වෙනුවෙන් ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපි ඒ සඳහා අවස්ථාව උදා කර දෙමින් කෙටි විරාමයක් සඳහා යොමු වෙන මොහොතේ අපේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හඳුනාහසේට අපේ ශ්‍රාවක පින්නතුන් දායක පින්නතුන් පැතුව ආශ්‍රයෙම මේ උතුම් වූ ගෞතම සාසනයේම සිව් පිළිසිඹිය අපතරහන්ත භූමියට හිත වඩන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් සඳහා යමු වෙනවා. මෙත් පාමුල නැවත පිවිසුම ධර්ම සාකච්ඡාවට විශේෂයෙන්ම අපි ඔබට සිහිපත් කරනවා ධර්ම සාකච්ඡාව තුළ ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න දහම් ගැටලු ඉදිරිපත් කරන්න 0112553763 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙනවා 0112553763 ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට. මොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් අපේ නායක හමුදුරන් වහන්සේ කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්ස. අපේ සාකච්ඡාව ආරම්භ කරන්න මත්තෙන් සිහිපත් කරන්නට ඕන ලබන ඉරුදින මෙත්නිත් පාමුල වැඩසටහන පැවැත්වෙන්නේ. ඊට හේතුව ජනාධිපතිවරණේ ප්‍රතිඵල නිකුත් වෙන දිනේ net radioවත් කඩිනමින් ඔබට ලදසැනින් ඒ ප්‍රතිඵල විකාශය කරන්නට කටයුතු කරලා තිබෙනේ නිසා ඒ දිනය තුල මෙත්නිත් පාමුල සදහන් වැඩසටහන මේ භූමියේ සිට ක්‍රියාත්මක නොවන වගත් සජීවී විකාශය නොවන වගත් අපි ඔබට සිහිපත් කරන්නට කැමැති. ඒ වගේම ඔබට අපි ආරාධනා කරනවා දිගින් දිගටම සමග රැඳී සිටින්න. අද සන්ධ්‍යාවේදී අපි ඔබට ආරාධනා කරනවා දැන් මමත් මේ වැඩසටහන නිමවටපත් වෙලා අසිරිමත් නෙල්ලිකලට යන්නේ net කටින මහා පින්කම වෙනුවෙන් සවස පින්කම් මාලාවක් පැවැත්වෙනවා. ඒ පින්කම් මාලාව තුලදී ඔබට විශේෂයෙන්ම සවස පූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන අසිරිමත් වනමල් පූජාවට සහ සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සජීවී ලෙසින් ඉදිරිපත් කරන භූමියේ සිට ශ්‍රවණය කරන්නට භාග්‍ය තිබෙනවා. සර්වරාත්‍රික පිරිත් දේශනා ශ්‍රවණය කරලා උදෑසන කටින චීවරයේ වඩමවන පෙරහැරටත් සහ සම්බන්ධ වෙලා ඊට පසුව දහවල් සංඝගත දක්ෂිනාව මහා සංඝරත්න 120කට අධික වූ මහා සංඝරත්නයේ විශේෂෙහි දන්පැන් පූජා කරන්නට පරිස්කාර පූජා කරන්නට අවස්ථාව ලබා දීලා ඊට පසුව කටිනානි සංස ධර්ම දේශනාවෙන් මේ පින්කම නිමවටපත් කරන්න හෙට දහවල් කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එක දිගට පින්කම් මාලාවක් ක්‍රියාත්මක වෙනවා නෙල්ලිකලදී පෝජනීය වතර කුඹුරේ ධම්මරතන හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන විහාරවාසී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ අපි ඔබට ආරාධනා කරනවා ඒ උතුම් වූ පින්කම් මාලාවට සහ සම්බන්ධ වන්න. ඒ වගේම අපි ගිය සතියේදී සිහිපත් කළා මෙත්නෙත් පාමුල පැවැත්වෙන ගම්පහමිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ කඨින මහා පින්කම පිළිබඳව හතරවෙනිදා පැවැත්වුණු. ඉතින් මේ පින්කමට සහ සම්බන්ධ වුණු හැම දිනම අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ඔබට සිහිපත් කරන්නට ඕන ලබන පුර පසළොස්වක පොහෝ දවසේ මේ පුදබිමේ සිට සවස 3ට ඒ කඨිනානි සංස ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඒ සඳහා වැඩමව දරන්නට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ අපේ හමුදුරන් වහන්සේගේ ගෞරවනීය ඇරියුම මත ඒ ධර්ම දේශනාවට වැඩම කරන්නට යෙදෙන්නේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබට ඒ උතුම් දේශනාව ශ්‍රවණය කරමින් සිල් සමාදන් වෙන්නට මේ භූමියට ඒක රාශිවන්නේයි බොහොම පිණිසිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපේ හමුදුරනේ අර මා විරාමයට යන මොහොතේ සිහිපත් කරපු කාරණාවටම යමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ධර්මය අපි යම් තරමකට හෝ දන්නවා කියලා සතුටක්පත් වෙන අවස්ථාවක් තිබෙනවා හිතේ. ඒ වගේම අපි දන්නේ කොච්චරද කියලා පොඩි දුකකුත් ඇති වෙනවා. මොකද ඒ තරම් මේ ධර්මස්කන්ධය විශාලයි කියන කාරණේ අපිට හැඟිලා තිබෙනවා දැනෙනවා සහ වහන්සේ ඒ කාරණා පිළිබඳ මෙනෙහි කරන විට අපි තව කොතෙක් ඒ සඳහා යොමු විය යුතුද කියන හැඟීම ඇති වෙනවා. ඒ සියල්ලටම වැඩියෙන් අපි දන්න අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් ධර්මයේ තුල තිබෙනවා ඒ හොයාගෙන යා යුතුයි කියන හැඟීම ඇති වුණා. ඇත්තටම අපි බෞද්ධයන් විදිහට ධර්මයට නැඹුරු වුණු අය විදිහට ධර්මයේ යම් ප්‍රතිඵලයක් ලබන්නට ඔබ වහන්සේ කියන ආකාරයෙන්
චුල්ල සෝතාපන්න මට්ටමට ඉන් එහාට ගිහිල්ලා සෝතාපන්න මට්ටමට යොමු වෙනවා නම් ඒ ගැඹුරු සොයාගත යුත්තේ ගැඹුරු අවබෝධ කරගත යුත්තේ කෙසේද සඳහා අපි කොතනින්ද අපේ ප්‍රවේශය ලබා ගන්නට ඕන කියන කාරණේ වටහා ගත්තොත් සදායේ මඟ හරි හැටි හඳුනා ගත්තොත් අපට අපහසු වෙන එකක් නැහැ මත් තත්වයට යන්නට අපි හඳුනන අපිට පැහැදිලි කරලා දෙන්න පහදලා දෙන්න අපි කොහොමද ප්‍රවේශය හදාගන්නේ වාසනාවන්ත ධර්මකාමී පින්නතුනි අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන කරුණු හතර නිතර යෙදෙන්නේ සෙව් පිළිසිඹියාපත් මහරහත් පදවිය සඳහා. ඒ සෙව් පිළිසිඹියාපත් මහරහත් පදවිය උදාපත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ යම්කිසි කෙනෙකු වඩන මාර්ගය සඳහා ගුරුහරුකම් ලබා ගන්න ගුරුවරයාගේ දැනුම සහ පරමාර්ථ ධර්ම පිළිබඳව උන්වහන්සේ සතු හෝ ඒ කමඨහන් දෙන ගුරු පියා සතු ශක්තිය මත ඒ ගුරුවරයා කියලා දෙනවා ඔබ මෙන්න මේ මාර්ගය තුල හිත වඩන විට ඔබට එක ධර්මපදයක් අරගෙන ඒක මානසිකාර කළොත් ඒ යම්කිසි ස්ථාවර තත්වයකට මනස ආවට පස්සේ හොඳ චිත්ත ඒකාග්‍රතාවයට ආවට පස්සේ ඒ කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධි කිව්වනේ සමාධි කියන්නේ කුසල් සිත එකඟ බව ඒ කුසල් සිතේ එකඟ බව සකස් වෙනකොට තමන්ට ඕනෑම සරල අර්ථයක් සම්මුති අර්ථයක් තියෙන පදයක් අරගෙන මානසිකාර කළාම ඒ මානසිකාර කරන පදයේ තුල තියෙන ගැඹුරු අර්ථය වැටහෙන්න පටන් ගන්නවා ඒක භාවනා යෝගියෙකුට ලැබෙන විශේෂ ප්‍රතිලාභයක් ඒ ප්‍රතිලාභයේ උපරිම අවස්ථාව තමයි අර අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා කියන්නේ ගන්න පදයේ අර්ථය ඒකේ තියෙන ධර්ම ස්වરૂපේ අර මං කිව්ව අත්ඤ්‍යත හෝති ධම්මඤ්‍යත හෝති කාලඤ්‍යත හෝති පරිසඤ්‍යත හෝති ආදී වශයෙන් ඒ තියෙන කරුණු හතම යම් කිසි කෙනෙකුට අවබෝධ වෙන්න පටන් ගන්නවා ඒක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන්. හැබැයි යම් කිසි කෙනෙකුට තනියම භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් මේක අවබෝධ නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ධර්මයේ පිළිබඳව පැහැදිලිව ඒ යම් යම් ප්‍රත්‍යක්ෂ ඥානයන්ට පැමිණිච්ච ධර්මයේ පිළිබඳව අඩුගානේ ප්‍රත්‍යක්ෂ ඥානයේ කෙසේ වෙතත් අනුමාන ඥානයෙන් යම් යම් දහම් පදවල බුද්ධ භාෂිතවල තියෙන පරමාර්ථ අර්ථය දකින්නවා නම් දැන් උදාහරණයක් වටේට ගත්තොත් අපි හිතමුකෝ බුදු ගුණ කියලා කිව්වොත් සරල වචනයක්නේ එහෙමයි බුදු ගුණ කියන වචනය අපි නවරාදී බුදු ගුණ වශයෙන් බුදු රජාණන් වහන්සේගේ ගුණ වශයෙන් තමයි අපි මෙනෙහි කරන්නේ බුදු ගුණ එහෙමයි බුද්ධි ඒ ගුණ කියන වචනය ගත්තොත් ඒක බණ පොතේ සඳහන් වෙන්නේ නැහැ ඒක අටුවාවට ගිහින් බැලුවම බුදු ගුණ නමයම ගොඩනැගිලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව තුළ ඒ කියන්නේ බුද්ධියේ බුද්ධිය දියුණු කරගත් එක්කෙනාට හට ගන්න ගුණ නමේ තමයි බුදු ගුණ කියලා කියන්නේ එතකොට පුද්ගලත්වයට වඩා එහා ගිය ආධ්‍යාත්මික තත්ත්වයක් ඒ බුදු ගුණ කියන පදේ නිරූපණය වෙනවා. අන්න ඒ විදිහට ධර්මයේ හොඳින් විවරණය කරගන්න පුළුවන්. ඒකනේ අර විවරණා විභජනා පඤ්ඤපනා පට්ඨපනා ඊ රාත්‍රි ධර්ම දේශනාවදීත් ඒකනේ තේමා කරගත්තනේ. එතකොට ඒ විදිහට ධර්මයේ පුළුල් ලෙස විග්‍රහ කරගෙන ධර්මයේ තියෙන ගැඹුර දකින්න අවබෝධයක් ලැබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට බාහිර ශරීරයක් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බාහිර ශරීරයේ රෝගයක් තියෙනකොහම එයා බාහිර ශරීරය දිහා බලලා එයාට අඳුරගන්න බැරි වුණොත් එයා මොකද කරන්නේ? ස්කෑන් කරන්න කියනවා. ඒතුළේ ස්කෑනින් කියන්නේ තමයි එයා හඳුනගන්නේ මේ මෙයාගේ මෙන්න මේ මේ ශරීර අභ්‍යන්තරේ මේ රෝග මූලයේ තියෙනවා කියලා. දැන් අපි හඳුනන්නේ ඔය ගැඹුරාර්ථය යම් ආකාරයකට වරද්දවා ගත්තොත් දැන් අපි සමහර දේශනාවලදී ස්වාමීන් වහන්සේලාගේ දකින්නවා ඒක ධර්මයත් එක්ක බහා බලනකොට පටහැනි අර්ථයන් තිබෙනවා. අන්න ඒකම තමයි අර ධම්මඤ්ඤ සූත්‍රයේ බුදුහරෝ දේශනා කරන්නේ. මම ඒකයි කිව්වේ පැය දෙකක කාලයක් තියෙනවා නම් මට ඔය කරුණු හත හීන් සැරේ තෝරන්න කලබලයකින් තොරව අපට ගොඩාක් විග්‍රහ කරගන්න පුළුවන් මේ ධර්මයට මෙන්න මේ මේ විදිහේ මතවාද ඉදිරිපත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ආසවට්ටහනීය ධර්ම කියලා જાතියක් දේශනා කරනවා. බාහුසත්‍ය මහන්තතා, පරිවාර මහන්තතා, රත්ත්‍ඤ්ඤ මහන්තතා, වේපුල්ල මහන්තතා ආදී වශයෙන් මේ කරුණු පහ සඳහන් වෙනවා. ඒ විදිහට ශාසනය කලක් ගත වෙනකොට බාහුසත්‍ය මහන්තතා විවිධ ශිල්ප ඥානයන් පිළිබඳ උගත්කම් ඇති අය ශාසනයට බැහැ ගන්නවා. එහෙමයි. ඒ බහුසුතභාවයේ තුල ඉඳගෙන එයා තමන්ට මේ ධර්මකාරණේ මෙහෙම පෙනුණා මෙහෙම වැටුණා මේක තමයි සත්‍ය කියලා එයා ඒ තමන්ගේ අර්ථයක් ඒකට ඇතුළත් කරලා ඉදිරිපත් කරනවා. එතෙන්දී ධර්මයේ විකෘති වෙනවා. ඒ නිසා තමයි පෙළදහමේ බහා බලන්නේ කියලා ධර්ම විනිහි බහා බලන්න ඕන කියන්නා මොන දේ කිව්වත් මේක තුල තියෙන හැබෑ අර්ථය මේකද. දැන් අපි කුසල කියන වචනයට තේරුමක් දුන්නොත් කුයන්නට එක තේරුමකුයි සල කියන එකට එක තේරුමකුයි දෙන්න පුළුවන්. කෝ කියන්නේ අල්ල ගන්නවා. සල කියන්නේ සැලෙනවා. සැලෙන හිත යමෙක් නවත්ත ගන්නවා නම් සංසාරේ තරණය වන්නා වූ අරමුණු වල්ලාගෙන අරමුණු ග්‍රහණය කරන හිත යමෙක් නවත්ත ගන්නවා නම් ඒක තමයි කුසල කියන්නේ. ඒකටම තව තේරුමක් තියෙනවා දක්ෂ කියන තේරුම.
අර මං කියන්නේ කරණීයන් අර්ථ කුසලයෙන්. ඒතකොට කුසල කියන වචන වෙනම අරකට තෝරලා බලන්න ඕන. ඊට පස්සේ දැන් මම ඉදිරිපත් කරපු මේ නිර්වචනය යමෙකුට සත්‍යද බලන්න ඕන නම් එයා අටුවාවට ගිහින් බලන්න ඕන. ත්‍රිපිටක අර්ථ කෝෂය කියලා වෙනම පොත් හදනමක් තියෙනවා. ඒ නිසා කියන්න කෙසේ කිවත් මේක හරියට බහඳ කියන එක දැනගන්න එක ධර්ම විනී තමන්ම බහ බලන එක තමයි හොඳ. ඇතැම් වෙලාවට දැන් එහෙම අවබෝධ කරගත්තු තමන්ට යම් අර්ථයක් වැටහුණායි කියලා අවබෝධ කරගත්තු ස්වාමීන් වහන්සේ ළමක් අපිට මොකෙහෙම දැන් එතකොට උන්වහන්සේත් ඒ පිළිබඳ හරි හැටි නොදැන උන්වහන්සේ ඒ තුලට රැවටිලා යම් කටයුත්තක් කරනවා නම් දේශනාවක් කරනවා නම් මේ තුල උන්වහන්සේ මිත්‍යා දෘෂ්ටියටද වැටෙන්නේ ඔව් ඇත්තට මේ ආන්තවාදීන පැත්තල එයා තමන් පිළිබඳව අර මං කියන්නේ ආත්මඥය කියලා තමන් පිළිබඳ තමන් දැනගත්ත දේ තමයි හරි කියලා එයා ධර්ම විනය බහ බලන්නේ නැතුව ඒක ඉදිරිපත් කරනවා ඒක ධර්මයේ පරිහානියට කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකයි අර ආසවට්ටානීය ධර්ම පහම දේශනා කරන්නේ හොඳයි මම හිතන්නේ ඒ නිසා ධර්මය පරිශීලනය කිරීම සහ ධර්ම ශ්‍රවණය කියන එක හරි වටිනවා සමහරු කියනවා ඔය බණ අපි ඔච්චර කොච්චර අහලා තියෙනවද කියලා අපි ඔය පොත් කොච්චර කියවලා තියෙනවද කියලා හැබැයි අවබෝධයකින් තොරව කටයුතු කිරීම තුළින් ඇතැම් වෙලාවට අපි නොදැනුවත්ව මිත්‍යා දෘෂ්ටියටත් වැටෙන්නට පුළුවන් ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කළ යුතුයි ඒ සඳහායි අපි මෙවැනි කාරණා පිළිබඳව ඔබව දිගින් දිගටම දැනුවත් කරන්නේ ඒ වගේම ශාසනයත් අපි රැකගත යුතුයි ශාසනයේ මේ ගෞරවනීය මහා සංඝරත්නය රැකගත යුතුයි අපේ වියත් ස්වාමීන් වහන්සේලා ධර්මදර ස්වාමීන් වහන්සේලා ඒ දේශනාවන් අනාගතයට පවත්වන්නේ මේ රටේ සියලු දෙනාට ඒ ධර්මයෙන් පිහිට පිළිසරණ වෙන්නේ මේ නිසා වෙන්න තමයි නැත්නම් ඇතැම් වෙලාවට අනාගතයේදී රත්රන් ලෙස ව්‍යාජ මාතු රත්රන් ඕන තරම් තියෙන්න පුළුවන් ඒ තුළ නියම වටිනාකම රත්රන් වල තියෙන නියම වටිනාකම හඳුනා ගන්න අපට බැරි වෙනවා ඒ නිසා ශාසනය පළුදු වෙන්නට පුළුවන් ශාසනය අවසාන ශ්‍රාවකයා වෙන්න ඕනේ නැහැ අපි ඒ නිසා අපි ඒ අනාගතයට ගෙන යන්නට ශාසනය අතර එකගෙන කටයුතු කිරීමේ වැදගත්කමකුත් තිබෙනවා අපි 0112 55 33 63 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන අපේ ශ්‍රාවකයන්ට අවස්ථාව උදා කර දෙනවා කෙනෙකු සම්බන්ධව සිටිනවා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට පුළුවන් අයබෝවන් ඔබට අවස්ථාව තිබෙනවා අපේ රාමතුලනේ මට ප්‍රශ්න එකක් තියෙනවා බොහොම කෙටියෙන් කියන්න ඔව් එකක් තමයි මම හිතන්නේ දැන් අපි විද්‍යාව කියනකොට කෙටියෙන් අපි සාමාන්‍ය භාවිතයෙන් ජීවිතයේ ජීවිතයේ ඒ දේවල් වලින් විද්‍යාව හදලා තියෙන එක පවද ඒක දෙකයි යන්න මම මාතණිය දෙලර ඉන්නේ අපි පිළිතුරු ලබා දෙමු තව කෙනෙක් දුරකථනයේ සිටින ඒ ප්‍රශ්නෙට අවස්ථාව ලබා දීලා ඔබටත් අවස්ථාව දෙනවා අයිබවන් ඔව් මම හොඳයි ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනියෙන් අහන ප්‍රශ්නයක් හරි සරලයි අපි හැමදාම කතා කරන ප්‍රශ්නමයි ඒවා දැන් ගෙදර පරිහරණය කරන සීනි බෝතලෙන් කිරිපිටි බෝතලෙන්ම අරගෙන ගිලන් පස්සේ හදුවට වරදක් තියෙනවලු කියලා මේ අහන්නේ වඩා හොඳයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හැමදාම ගිලන් පස්සේ හදන ගයක් නම් ඔබේ ගෙදර ඇයි ඔබට සීනි ටිකක් වෙනම බෝතලයකට තේ කොළ ටිකක් වෙනම බෝතලයකට කිරිපිටි ටිකක් වෙනම බෝතලයකට තියලා ඒකට වෙනම බුද්ධ පූජාවට සීනි කලවම් කරන්න වෙනම හැන්දක් තියෙන්න ඕනේ. එතකොට ඒක අපි බොන කෝප්පෙටම දාලා අපි කිරි කන්නෙත් ඒ හැන්දෙන් සීනි ගන්නෙත් ඒ හැන්දෙන් අපේ තේක දිය කරගන්නෙත් ඒ හැන්දෙන්. ඉතින් ඒක ඒ තරම්ම ගරු නැහැ. නමුත් එහෙම වත්කමක් නැත්තම් වෙනම වෙන් කරගන්න අපි බුද්ධ පූජාව කියලා යමක් වෙන් කරනවා නම් ඒ වෙන් කිරීමේ චේතනාවෙන්ම චේතනා පාරිශුද්ධියෙන් ඒ පූජාව පාරිශුද්ධ පූජාව බවට පත් වෙනවා. ඒකෙන් පාපයක් සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. නමුත් වඩාත් හොඳයි අපට වඩා භාග්‍යතුන් වහන්සේ අග්‍රයිනේ. දැන් අපි
ගෙදර දොරේ අපි නිතර තේබන කෝප් එක මේ ළඟපාත හිතවත් කෙනෙක් ආවොත් උඹත් ඒ ටිකක් බීපන් කියලා ඒක ඔප්පෙම තේ ටිකක් දෙනවා. නමුත් ආගන්තුකෙක් ආවහම අපි විශේෂයෙන් ගෙදර පීසි කුට්ටම නැත්නම් අල්ලපු ගෙදරින් හරි පීසි කුට්ටම බන්දේසියක් අරන් ඇවිල්ලා තේ ටික හරි ගස්සලා එයාට විශේෂ කොට දෙනවා වගේ භාග්‍යතුන් වහන්සේ තුල් ලෝකයක නාත වූ උත්තමයන් වහන්සේනේ තිලෝ ගුරුනේ ඒ භාග්‍යතුන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වනවා. ඒවා විශේෂ කොට වෙන්කොට තබාගෙනම ඒ සම්බුද්ධ පූජා පවත්වන එක හොඳයි. ඒ නිසා තමයි දැන් ওই ගෙවල් වලට කරඬු වැඩමුළ දානෙට පූජාව තියෙනකොට අපිට දානේ හරියට පිඟානකම බුදුහාමරන්ටත් බුද්ධ පූජාව ටික අරලා ඒකට වැඤ්ජනත් බෙදලා ඒ නගම බුලත් පොලේකුත් තියලා පුවක් කැල්ලකුත් තියලා එහෙම තියෙනට වඩා පන්සලක හැම පන්සලකට බා මීට පෙරත් කිව්වා. දැන් මේ කටින පිංකම් කාලේ බොහෝ පන්සල් වල ඇත්තට බුද්ධ පූජා තියාගන්න හරියට පාත්‍ර සෙට් එකක් නැහැ. ඒ වගේම බුද්ධ පූජා තියලා වහගෙන යන්න වහන්තරා ටිකක් නැහැ. ඒවා හිත හිත බල බලා මෙන්න මේක කරඬුවට සම්බුද්ධ පූජාව තියන්න ගෙවල් වලට කරඬුව වැඩමන වෙලාවට ස්වාමීනි මේ වාදන සෙට් එක ඒගොල්ලන්ට දෙන්නේ කියලා හාමුදුරන්ට දීලා තිබ්බොත් ඒ අය බුද්ධ පූජාව තියන්න ඒ වාදනේ ටික අරන් යනවා. පිඟන් වලට බුදුහාරන්ට කවදාවත් සම්බුද්ධ සේවාව සම්බුද්ධ පූජාව ආහාර පූජාව තියන්න එපා. ඒ වෙනුවෙන් වෙනම පාත්‍ර සෙට් එකක් තියාගන්න. ඊළඟට ව්‍යංජන පහක් හදනවා නම් ඒ ව්‍යංජන පහ පාත්‍ර පහක බහා ඒ ව්‍යංජනේ ගැනීම සඳහා වෙනම හැන්දක්. ඒව අපි ව්‍යංජන ගන්න හැඳි තියන්නේ නැතුව වෙනම හැඳි තියලා භාග්‍යවතුන් වහන්සේට අග්ග දක්ෂිණීයන් වහන්සේ හැටියට කරන පූජාවේ විශිෂ්ටතාවයේ ආනිසංසය උපරිම වශයෙන් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කිව්වා පිරිත් එළි වෙනකන් අහනවා. ඉතින් අපිට නිින්ද ගියාම පෙරේතු වෙනවා කියලා. නිින්ද ගියාම නෙවෙයි ඇහැරලා ඉන්න කොට පෙරේතු වෙනවා නම් එනවා. ඒ නිසා පිරිතේ නාදය භෞතික සම්පත් වලට උනත් උපකාරයි. නමුත් වඩා හොඳ අහගෙන ඉන්න පුළුවන් වෙලාවේ පිරිත් ටික දාලා නිදි මත එනකොට නිදාගෙන රේඩියෝ එක වහලා නිදාගත්තත් කමක් නැහැ. ඉතින් අවශ්‍ය නම් එළි වෙනකන් පිරිත් දාලා තිබ්බා කියලා මිනිසුන්ගේ මතිමත අන්තරද යක්ෂ ප්‍රේත වෙයි කියලා ඒ වගේ දේවල් මිත්‍යා දහස් ඒවට අපි ඉච්චර කාලේ ගන්න ඕනේ නැහැ. අපේ ආරී තිලක මහත්මයා මතක් කළා සිල් ගන්න පන්සලට ගියාම ඉස්සල්ලාම ඇත්තටම කරන්න ඕන ඔබ ඔයාලා සිල් ආයාචනා කරන්න ඕන. සිල් ආයාචනා කළ ඉවරුනහම උතුරු සල්ව අදිෂ්ඨාන කරන වාක්‍ය ස්වාමීන් වහන්සේ කියනකොට හෝ තමන් දැනගෙන ඒක සජ්ජායනා කරලා උතුරු සල්ව අදිෂ්ඨාන කරලා පෙහෙවස් ඉතා ගැනීම සඳහා අවශ්‍ය සූදානමින් ඔබ පසුවන විට පළමුවෙන් කළ යුත්තේ ඇත්තටම සිල් පිහිටීම තමයි. දස සිල් පිහිටුවලා සම්බුද්ධ පූජා පවත්වන එක තමයි හොඳම ක්‍රමය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේව පොඩ්ඩක් දැනුවත් කළොත් ඊළඟ පසළොස්වක දවස් ඉඳලා ඒ ටික නිවැරදිව කරන්න පුළුවන්කම ලැබේ. සමහරට උන්වහන්සේට ඒ ගැන දැනුමක් නොමැතිවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් මැදහත්ව හිතලා ආරේ දෙලක මහත්වය අපි තීරණය කරමු. හොඳයි. අපි ඔබට සිහිපත් කරන්නේ ඔබ අවබෝධයෙන් කටයුතු කරනවා ඔය ප්‍රශ්නේ ඉන්නේ නේද අපේ හඳුනන. ඇත්තටම දැන් මේවා සරල හරි සරල ප්‍රශ්න. දැන් මේ ආරේ දෙලක මහත්වයට අවබෝධයක් තියෙනවා. නමුත් ඒ සිල් දෙන හාමුදුරන්ට අවබෝධයක් නැහැ මේ සම්බන්ධයෙන්. ඉස්සෙල්ලාම කරන්න ඕන බුද්ධ පූජාට ඉස්සෙල්ලා සිල් දෙන එක. එහෙමයි. දස සිල් දීලා ඊට පස්සේ පන්සිල් දෙන්න ඕන. පන්සිල් ගන්න එන අය ඉන්නවා නම්. එහෙමයි. එතකොට මේ සිල් සමාදන් වුණ අය පන්සිල් ගත යුතු නැහැ. ඔව් එතකොට පන්සිල් ගන්න ඕන නැහැ නේ. ඔව්. දැන් මේ දෙවනි වතාවට ඒ අයට සිල් පිළිහිදෙවර කමක් නැහැ. එහෙමයි. දස සිල් ගන්න ආපු අය ඉස්සෙල්ලා දස සිල් දෙන්න ඕන. එහෙමයි. හොඳයි. අපේ හාමුදුරනේ අපි අර සාකච්ඡාවේ ශාසනය පිළිබඳව සිහිපත් කරපු කාරණාව වෙතට යමුනොත් එහෙම ඇත්තටම අපේ දැන් අපි මාධ්‍ය ආයතනයක් විදිහට කටයුතු කරනකොට පවා ධර්මදර ස්වාමීන් වහන්සේලාගේ වර්තමානයේ පිවිසුමක් අපි දකින්නේ නැහැ. බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලා වෙනම කටයුතු සිදු කරන උන්වහන්සේ දැන් එතකොට ඔබ වහන්සේ අද පැහැදිලි කරපු කාරණා තුළ ධර්මීය දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ තිබෙන වටිනාකම ඒ දේශනා නොකරනවා නම් ඒ අපරාධයක් කියන කාරණේ අපිට හැඟෙනවා. එතකොට ඔව් දැන් ධර්මයේ දැනගෙන දැන් අර අපි කියපු මේ පුද්ගලක්නි කියන එකේදී ප්‍රතිපත්තියට බැහැගෙන ඉන්නවා. ආත්මార్థය විතර පුරා ගන්නවා. පරාර්ථයට මොකුත් මෙහෙවරක් කරන්නේ නැත්නම් එයා ගැරහී යුතු ශ්‍රාවකයෙක් කිව්වා. එහෙමයි. යමෙක් ධර්මයට බැස ආර්යයන් වහන්සේලා දකිමින් ධර්මයට බැසගෙන කන්‍යම අසමින් ධර්මයේ ආර්ථය පරීක්ෂා කරමින් ධර්මයේ මනාව දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිහිටලා තමන් ප්‍රතිඵලයකුත් ලැබලා අනුන්ටත් ඒ ප්‍රතිඵලය බෙදලා දෙනවා නම් එයා තමයි නියම ගරු කටයුතු ආහුණීය පාහුණීය අංජලි කරණීය ශ්‍රාවකයා. ඔව් ඒ නිසා ඒ මට්ටමට අපි ගිහියන්ටත් ඒ තත්ත්වෙම තමයි තියෙන්නේ නේද සෝනාවසේ. ඔව් ගිහියන්ටත් එහෙම. දැන් මේක පැවිද්දන්නේ දේශනා කළත් මම ආරම්භයේදී මතක් කළේ මේක ගිහියොත් ඇත්තටම ධම්මඤ්ඤු තමන්ට තියෙන ධර්ම ඥානයේ ප්‍රමාණය දැනගෙන මට තව ගොඩාක් ධර්මයේ දැනගන්න තියෙනවා. දැන් අර ඔබ මතක් කළා වගේ දැන් වරුණ පුතා වගේ කෙනෙක් එක දවසකට එක දේශනාවක් නෙවෙයි දේශන 7-8ක් ශ්‍රවණය කරනවා. එහෙමයි. ඒතර එහෙම හිතලත් අපි මෙහෙම කල්පනා කරනකොට අපේ ධර්මඥානතාව දියුණු කරගත යුතුයි නේද කියලා
මාසික සැරයක් බණපදයක් අහන සමහරට අවුරුද්ද සැරයක් බණපදයක් අහන අය ඉන්නවා. එහෙම අයට අවුකෝ ඉතරම් මහන්සි වෙන්න ඕනද? ධර්මඥානය ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන්න ඕන. දැනුමයි ප්‍රඥාවයි කියන දෙකක්ද අපේ හැමෝටම දෙක. සමහර මහාචාර්ය ආචාර්යවරුන් කියනවා අපි හොඳ ප්‍රඥාවන්ත කණ්ඩායමක් කියලා. ප්‍රඥාව එහෙම තමන් පිළිබඳව හොවා දක්වනවා. සමහර යම් යම් දේශපාලන වටපිටාව තුලත් අපි දකිනවා ඇතැම් වෙලාවට තමන් පිළ මම උගතෙක් බුද්ධිමතෙක් දක්ෂයෙක් මෙහෙම මෙහෙම කියන අවස්ථාවන් තිබෙනවා. ඉතින් මං හොඳ ප්‍රඥාවන්තයෙක් කියලා. එතකොට මේ ප්‍රඥාව ධර්මයත් එක්ක තිබෙන දෙයක්ද? ධර්මයේ එක ධර්මයේ තුල විතරයි තියෙන ප්‍රඥාව. මාර්ගඵල ප්‍රඥාව මිසක් ඊට මෙහා ප්‍රඥාව නැහැ. අනිත් ඒවට ඥාණය කියලා කිව්වට වැරද්දක් නැහැ. එහෙමයි. අනිත් ඒවට දැනුම කිව්වට කමක් නැහැ. අනිත් ඒවට නුවණ කිව්වට කමක් නැහැ. අනිත් ඒවට බුද්ධිය කිව්වට කමක් නැහැ. ප්‍රඥාව කියන වචනේ සෙල්ලම් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වචනයක් නෙමෙයි. ඒක බුද්ධ ධාතී ආර්ය ශ්‍රාවකතුමන්ට පහළවන්නා වූ අධ්‍යාත්මික අවබෝධ ප්‍රත්‍යක්ෂ මට්ටම. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ, ඒ කියන්නේ ධර්මයේ අවබෝධ වීමත් එක්කද ඒ ප්‍රඥාව? ධර්මයේ අවබෝධ වීමෙන්මයි. ධර්මයේ අවබෝධ වෙනවා සමගම චක්කුමුදපාදී ඒ ඇහැ පෑදෙනවා. මේ ධර්මයේ සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ප්‍රඥාවන්තයන් උදෙසා පමණයි කියලා. ඇත්තටම ඒ අර්ථයෙන්ද එතකොට ඒ දේශනා කරලා තිබෙන්නේ? ප්‍රඥාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්ම දුප්පජ්ජති කියන වාක්‍යය අහන්නේ. මා දේශන ධර්මය ප්‍රඥාවන්තයන් තැනීම උදෙසා මිස දුෂ්ප්‍රඥයන් බවට පත් කිරීම සඳහා නොවේ. ඒ කියන්නේ මගේ ධර්මයේ අර මං කියපු සම්පූර්ණ පිළිවෙල ඇවිල ප්‍රති ධර්මානුධර්ම ප්‍රතිපත්ති වලට පිහිටලා ඉන්න කෙනෙකුට ඒකාන්ත ප්‍රඥාව මේ ධර්මයේ අහුවොත් ඒ ධර්මයේ ක්‍රියාත්මක වලත් පහළ වෙනවා කියන එකයි මේ කියන්නේ. එහෙම නැතුව ප්‍රඥාවන්තයන්ට ධර්මය ඕනේ නැහැ නේ. ඔව්. අපි දුරකථනයේ නැවතත් අවස්ථාව දෙනවා. දුරකථනයේ සිටින ඔබට අවස්ථාව තිබෙනවා. රයිබල් ස්වාමීන් වහන්සේ. මොනවා හරි මොනවා හරි ප්‍රශ්න වංගලිකෙන් බලාපොරොත්තු වෙන්නේ සම්පතන විතරේන භාවනා වෙන සඳහන් කරලා ගොඩක් මට පොඩ්ඩක් අය අන්තිමට අහපු ටික කියන්න ආපහු. ඔය කියන්නේ මේ දැන් උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට තියෙනවා උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව කියන එකක්. ඔබතුමා ඔය අහන්නේ ඒකට අහු වෙනවද කියන එක ගිහියෝ. ඒ කියන්නේ යම් ආධ්‍යාත්මික මට්ටමකට පැමුණුනහම දැන් අපිට මෙතුමා ධ්‍යාන සමාපත්තිය වලට සමව අදින්නත් පුළුවන්, සමවද නැටි කියලා දෙන්නත් පුහුණු කරන්නත් පුළුවන් කියලා. ඊළඟට බුද්ධානුස්සතියෙන් ඒ ධ්‍යාන සමාපත්තියට ඇතුළත් වෙන්නත් පුළුවන් කියන එක එතුමා සිහිපත් කළා සහ ප්‍රායෝගිකව කියලා දෙනවා. මේ මම හැමදාම කියන්නේ චබ්බී සෝදන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. එතකොට ඒ දේශනාවේ පැහැදිලිව කියනවා යම්කිසි ආධ්‍යාත්මික තලයක කෙනෙක් ඉන්නවා නම් තව කෙනෙකුට ඒ ආධ්‍යාත්මික තලයේ මිහිර ලබා දීමට යාමේදී එයට ඇති වෙන කුකුස වළක්වා ගැනීම සඳහා මම මෙන්න මේ අධ්‍යාත්මය ප්‍රත්‍යක්ෂ කරලමයි ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ. ඔබ මේ මාර්ගය අනුගමනය කරන්න කියලා කිව්වට අපාගත වෙන්නේ නැහැ. නමුත් යමෙක් ලාභ ලබන බලාපොරොත්තුෙන්, කීර්තිය ලබන බලාපොරොත්තුෙන්, ප්‍රශංසා ලබන බලාපොරොත්තුෙන් වෙනත් මොන මොන හරි පටු ලෞකික අරමුණු මුල් කරගෙන ප්‍රකාශ කරනවා නම් ඒකයි එපා කියලා තියෙන්නේ. දැන් ඔබවහන්සේ සිහිපත් කළේ උපසම්පන්න භික්ෂුවකට තමයි ඒ தත්ත්වය තුලද කියලා. ඒ උත්තරී මනුස්සයම කියන්නේ තමන් යම් තලයකට පත් නොවි පත් උනා කියලා මිනිසුන්ට අඟවනවා නම්. එහෙමයි. මම මාර්ගඵලයකට වටෙන්නේ නැතුව මම මේ මාර්ගඵලය ලැබුවයි කියලා කෙනෙක් ඔබ අඟවනවා නම් අනිත් අයට අන්‍යා උත්තරී මනුස්සදම පරාජිකවට ඇතුළත් වෙනවා. අනේ තව කෙනෙක් ඉන්නවා අපිටත් අවස්ථාව දෙනවා. හයි බවන්. අනිත් එක විශේෂයෙන් එතුමා මම ප්‍රශංසා කරනවා. මොකද භික්ෂුන් වහන්සේලා වගේම හුඟක් හොඳට ධර්මය අවබෝධ කරගෙන ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා ලෝකයට දේශනා කරන
ගිහි බව තුලනා අතරිමුත් එතුමත් එක්කෙනෙක් වෙන්න ඕන කියලා මම කල්පනා කරනවා. මම ඔබතුමාට ආශිර්වාද කරලා ශක්තිය ලබා දෙනවා. මගේ ගැඹුරු ශාසනයේ පරමාර්ථ ධර්මයේ බබළුවට ඔබතුමාටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. අපි දුරකතනයේ සිටින ඔබටත් අවස්ථාව ලබා දෙන්න සූදානම්. හයි බවන්. ඔව්. ඔව්. ඔබතුමියට ලියලවන්ද මට පදෙන් පලේ කියන්න ගියාම තේරුම කියාගන්න අමාරුයි. ඔක ලියලෙව්වහම මම අහවල් තැනයි එක තියෙන කියලා පොඩ්ඩක් ලියලෙව්වොත් මට පෙළාටුවාවේ එක බලලාම කියන්න පුළුවන් හරියට. එනිසා ඔබතුමිය ලියලෙවන්න මෙන්න මේ ලිපිණයට ඔබේ ඔය ගැටලුවට ඔබේ ඔය කාරණා පිළිබඳ දැනගැනීමේ වුමනාව ඊළඟ ඉදිරි වැඩසටහනකදී අපි සලසා දෙන්නට සූදානම් වෙනවා. ඔබ ලියන්න මෙන්න මේ ලිපිණයට ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ හෙට්ටිආදෙනිය ගම්පහ. අපේ හාමුදුරුවන් වහන්සේගේ නම යොදලා පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවන් වහන්සේගේ නම යොදලා ඔබ ලියන්න ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය හෙට්ටිආදෙනිය ගම්පහ කියන ලිපිනට ලියලෙවන්න. අපි ඉදිරියේදී ඔබට ඒ පිළිතුරු ලබා දෙන්න. මොකද සරියුත් හාමුදුරු බුදුහරණ වඳපු ගාතාව. එහෙමයි. බුදුරගෙන ගාතාව නේද? එහෙමයි. ඒ ගාතාව පිළිබඳව සහ ස්වාමීන් වහන්සේ දැන් මේ කාලයේ පිළිබඳ අපි සිහිපත් කරනකොට තරමක් උණුසුම් ස්වරූපයක් තියෙනවා සමාජයේ තුළ මේ දේශපාලන වටපිටාවත් එක්ක. ඒ නිසා අපි පක්ෂපාත කෙසේ වෙතත් රටක නායකයෙක් තෝරන කාලයක් තමයි ඉදිරියේ උදාපත් වෙන්නේ. ඒහිදී විශේෂයෙන්ම අපේ මෙහි සැලකිලිමත් විය යුතු කාරණෙන් අපේ ඉතිහාසය බැලුවාම හැම විටම රටක නායකයා රජෙක් තරණ විට භික්ෂුන් වහන්සේගේ කාර්යභාරයක් තිබුණා. උන්වහන්සේලා ඒ වෙනුවෙන් කටයුතු කරපු අවස්ථාවන් පිළිබඳව ඉතිහාසයේ ඕනතරම් සාක්ෂි සාධක තියෙනවා. වර්තමානයේදී වුණත් රටක භික්ෂුන් වහන්සේ නමක් ඇතැම් වෙලාවට රජුන් තරන්නට උපකාර කරනකොට අනුශාසනා කරනකොට ඔබ වහන්සේ මුලින් සඳහන් කළ ආකාරයට අනිත් අපේක්ෂකයාට ජය ගන්න බොන්න දීලා සිහි කල්පනාව නැති කරන්න කියන තැන ඉන්නවාද කියන කාරි ප්‍රශ්නාර්ථයක්. එයද උපදේශනීය නැත්නම් අනුශාසනාව රජුන් තරණ විටදී භික්ෂුන් වහන්සේගෙන් ලැබිය යුතු සහ වර්තමානයේදී ඔබ වහන්සේ යම් ආකාරයකට රටක දේශහිතයිශී ජනතාව ශ්‍රී ලාංකිකයන් ඉදිරියනකොට සමස්තයක් වශයෙන් පක්ෂපාත අපට අවශ්‍ය නැහැ. මොන වගේ උපදේශයක්ද ලබා දෙන්නේ මේ වන් අවස්ථාවක කටයුතු කිරීම තුළ? ඔව්, පාලකයා කියන වචනේ ඉස්සර තෝරන්නේ රජුරෝ කියලා. රංජනතිති රාජා, ජනතාව රංජනයට පත් කරනවා නම්, සතුටට පත් කරනවා නම්, ජනතාවට යම්කිසි අවංක හෘදයාංගම මෙහෙවරක් සිද්ධ කිරීමේ අරමුණින් යමෙක් බැස ගන්නවා නම්, ඔවුන් මේ සමාජය තුළ හැසිරවිය යුතු වචන මාලාව දිහා බැලුවම ප්‍රිය වචන වෙන්න ඕනේ. හොඳ පාලකයා තෝරගන්න පුළුවන් අපිට හොඳ අවස්ථාවක් මේක. අපි දැන් කාගේවත් අහගෙන ඉන්නවනේ මාධ්‍ය හරහා. අපිට පේනවා බොහොම සංගමයෙන් බොහොම හොඳ සැලසුම් සහගතව තමන්ගේ ප්‍රතිපත්ති මාලාව ගැන දුරදක්නා නුවණින් යුක්තව කතා කරන අය. එක වචනයකින්ම තව කෙනෙකුට පහර දෙන්නේ නැති අය. දානය, ඒ වගේම මේ දැන් ඔය පොරොන්දු පත්‍රය කියලා කියනවනේ. ඒ පොරොන්දු පත්‍රය දෙන්නේ ඉතලා ඔව් මොනවද මේ මගේ රට වෙනුවෙන් කරලා තියෙන මෙහෙවර. ඒව පිළිබඳව අතීත ආවදනකේ දෙන්න ඕන. රටදැය පිළිබඳව හදිසිය උණු වෙලා මේ කරලියට බහැලා කවදාවත්ම රට ජාති ආගමේ අභියෝගාත්මක ප්‍රශ්නවලදී කතා කරනවා දැක්කේ නැති අය අද කරලියේ පෙරටුවට ඇවිල්ලා මට ඡන්දය දෙන්න. මම ජාති හිතයිශී කෙනෙක්. මම මේ රට ඒකීය භාවය ආරක්ෂා කරනවා. රෝම 17 ජාති කියනවානේ. ඉතින් ඒ වගේ දේවල් නෙමෙයි මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා තියෙන කවුද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලම. රට වෙනුවෙන් තමන්ගේ කැපවීම සම්පූර්ණ කරපු, දානය තිළින කරපු, ප්‍රිය වචනෙන් ජනතාව අමතන්න පුළුවන්. හැම වෙලාවෙම ඔහුගේ ගමන බිමන කතාව බහ ඔවුන්ගේ වෙනත් වෙනත් තීරණ සමහරට තමන්ගේ අවටින් අය උසුළු විසුළු කරනවා වේදිකාවට නැගලා. නමුත් ආදර්ශවත් රාජ්‍යපාලකගේ අනාගතයේ ජනපති පුටුවට එන්න තරම් කරන කෙනෙක් ඉන්නවා. හරිම සංසුන්ව, හරිම නිවිල, හරිම සනසිල්ල කතා කරන කෙනෙක්. අන්න ඒකන අර්ථචර්යාවයි. එයාගේ චර්යාව හැම වෙලාවෙම අර්ථවත්. එයාගේ වාක්චර්යාවත්වත්, කායික චර්යාවත්වත්, ඒ කියන්නේ මනසත් ඒ විදිහට අර්ථවත් කියන එකයි. ඊළඟට හැම එක්කෙනාටම සමානව බලනවා. එක්කෙනෙක්ට අන්තවාදීව බලන්නේ නැතුව හැම එක්කෙනා දිහාම සමානව බලනවා. ගන්නේ සතර සංග්‍රහවත් වෙන රජකම් කරන එක්කෙනා තමයි
රාජකමට සුදුසු. අපේ හැමෝටම මට පොඩ්ඩක් ওই කාරණාව පැහැදිලි කරලා දෙන්න. සමානව බලනවා කියන්නේ එකයි විශේෂ වරප්‍රසාදයක් විදිහට රටේ ඒකීය භාවය කඩලා ඒයටත් එහෙනම් සලකන්න ඕන. අන්න එහෙම හිතුවොත් එහෙම දෙකක් එතකොට. නෑ ඒකීය භාවයේ පමණයි තියෙන්න ඕන. ඒකීය භාවයේ තුල නැවත බලය බෙදා දෙනවා. අරම මේවා කීනේවා තුලින් අපිට අනාගතේ වෙන්න තියෙන විපත්ති දැන් ඔළුව තියෙන මිනිස්සු රටට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේක නොකියක් බැරි කියලාත් බැරි එකක් හැටියට ඉතින් නිසා තමයි බලය බෙදාගෙන ඉන්නේ. ඒ කියන්නේ විවස්ථාවකට යටත් වෙලා තියෙනවා. කොටස් 13කට එකඟතාවය පළ කරලා තියෙනවා. ඉතින් ඒ කොටස් 13ට මේ රට දෙන්න යම් කිසි කෙනෙක් ඇස් දෙක වහගෙන අන්තයට කියලා ඡන්දය දෙනවා නම් අපිට රට දීලා නිකන් ඉන්න වෙනවා. බහුතරයක් හැටියට ඉතින් ශ්‍රී ලංකාව තුල ඒකීය රටක් මේ රට. ඒක තුල බලය බෙදILLE කතාවක් නෑ. බලය මූලස්ථානේ තියාගෙන පාර්ලිමේන්තුවක් තියෙන එකට ඒ තුලින් බලේ විමධ්‍යගත කරගන්න එක තියෙනවා. හැමතෙම සමාන අයිතිවාසිකම් ලබා දෙන එක තියෙනවා. එහෙමයි. දැන් සිංහල ළමයින්ට පාසල් යම් සංඛ්‍යාවක් තියෙනවනම් දෙමළ දරුවන්ටත් ඒ විදිහට පාසල්වල සියලු පහසුකම් සහිතව උතුරු කරේටත් ඒ ටික දෙන්න ඕන. ඔවුන්ට වෙන වෙනත් විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ හැකියාව කියලා අපි හිතමු. ඒගොල්ලන්ට ඒ ශක්තියින් හැකියාව ලබා දෙන්න. හැම උපාධිධාරියෙකුටම නැත්නම් හැම දැන් උසස් පෙළ සමත් වෙන හැම කෙනෙක්ම සමත් වුණා කියනකොට කඩේම් ලකුණු ප්‍රමාණයක් බලන්නේ නැතුව විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් නම් ඒගොල්ලන්ට අඩුගානේ වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයකට හැදී ඇතුළත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අනාගත පෙරදැක්මක් එක්ක සැලසුම් ඉදිරිපත් කරන පාලකයා දෙස මේ වෙලාවේ බොහොම අවදිහිතව සමස්ත ජනතාවම බලත් ඉතාමත්ම ගැඹුරින් හිතලා තීරණය කරන්න ඕන අරකු වගේ මේ ලැබෙන අන්තිම අවස්ථාව. ඒ කියන්නේ රට බෙදන්න ඉඩ දෙනවද නැද්ද කියන එක විතරයි ඔබ තීරණය කරගත්තේ. තමන් එකයි කිව්වේ පාලකයා කවුද කියන එක නෙමෙයි. රට බෙදන්නේ මොකද්ද කියන එක විතරක් බලලා ඒක සැලසුම් තියෙන කාලකට කියලා බලලා ඒකට විරුද්ධව අනිත් පැත්තට ඡන්ද දෙන එක තමයි හොඳම දේ. හොඳයි අපේ ඉතිහාසය බලන විට එක්නැලි ගොඩල මොල්ලි ගොඩල වගේ කට්ටියත් හිටිය රට පාවා දෙන්නට ද විදේශීය විවිධ ආක්‍රමණයන් ලංකාව තුල සිදු වුණා. මොකද විදේශිකයන්ගේ ඇහැ වැඩි වශයෙන් යොමු වුණු රටක් තමයි ලංකාව කියන්නේ. ඉතින් මේ වගේ රටක් තුල ධර්මයට ප්‍රිය ඔබ ශාසනය රැකීම පිළිබඳව මේ ශාසනයට නවවාරයක් පූජා වුණු රටක්. ඉතින් එවැනි රටක් තුළ ජීවත් වෙන උන් විදිහට අනෙක් සියලු දෙනාත් අපට ඉතිහාසයේ ඉඳලා වර්තමානයේ දක්වාම බොහොම සමීපව කටයුතු කරපු රටක්. හැම දිනාටම ජීවත් වෙන වපසරියක් ඉදිරියේදී උදා වේවා. ඒ සඳහා ඔබේ නැනසත් පෑ දේවා. ලබන 16 වෙනිදා චන්දපොලට යනකොට මේ කාරණා කෙරෙහි සැලකිලිමත් වෙලා ඔබ නිසි තීන්දුවක් අරගන්න රට දය ජාතිය ඒ වගේම සම සියලුම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට සාමකාමී ජීවත් වන්නට පුළුවන් පරිසරය උදා වෙන්නට අපි නායකත්වයේ දී යුත්තේ කාර්යද කියන කාරණේ කෙරෙහි සැලකිලිමත් වෙන්න එයත් සිහිපත් කරමින් අපි වැඩසටහනෙන් සමුගන්න මොහොතේ අපි හඳුන්වන්නේ අපිට කෙටියෙන් නෝ සිහිපත් කරන්න ඕන ලබන පුර පසළොස්වක පොහොය දවසේ තමයි කටිනානි සංසදේශනාව තිබෙන්නේ. ඔව් විශේෂයෙන්ම යලි යලිත් පුන පුනා පිම්පෙත් පවරන්නට ඕන 2019 වර්ෂයේ කටිට මහා පූජා පින්කම කොටුගොඩ නිරෝධ ජයසිංහ පුතුණුවන් ගීමා රණවීර දියණිය දෙපළ ප්‍රධාන කුලපෞලි පින්තුන්ලගේ මූලික දායකත්වෙන් වගේම මේ පුද බිමට හෘදයාංගම සුභ ප්‍රාර්ථනා කරන ශක්තිය ධෛර්යය ලබා දෙන දායක දායිකාවෝ ධනයෙන් උදව් කළා ශ්‍රමයෙන් උපකාර කළා මේ පින්කම සෝභාමත් කර ගැනීමට නේවාසික වැඩඉන්න සිරි ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා නොගත් උත්සාහයක් නැහැ. හැම දිනාටම මේ වෙලාවේ ඉතාමත්ම භක්ති ආදරෙන් යුක්තෝ පිම්පෙත් පවරමින් විවිධ පළාත්වල සිට අපේ පිළිකරාදී බිනදී ගැනීම සඳහා බරපැන් යදූ පින්නතුල ඉන්නවා. අනිසා ශ්‍රමයෙන් ධනයෙන් උදව් උපකාරපු හැම දිනාටමත් පිම්පෙත් පවරමින් ඒ හැම දිනාටම මම ආරාධනා කරනවා පසළොස්වක පොහෝ දවසේ සවස 3 වෙනකොට උදේ සිල් සමාදන් වෙන්න පැමිණෙන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. සිල් සමාදන් වෙලාම බණක් අහනවා නම් සීලේහි බලවත්කම කරණ කොටගෙන බණින් ලැබෙන ආනිසංස ඵලයක් බලවත් කරගන්න පුළුවන්. මේ කටින ආනිසංසයක් ඔබ අහන්නේ. ඒ නිසා එහෙම බැරිමකමක් නිසා එන්න බැරිකමක් තියෙන කෙනෙක් සවස 3 වෙනකොට මේ පුද බිමට පැමිණිලා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වූ වල්පොළ ගෝතම පූජනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිද්ධ වෙන කටින ආනිසංස ධර්ම දේශනාව දුර්ලභව උන්වහන්සේ ගෙන් අපිට බණක් අහගන්න ළඟ ඉඳගෙන අවස්ථාව සැලසෙන්නේ. ඒසම මං හිතනවා දහසින් බැඳි පිරිස් මේ පුද බිමහායෙක්ව උන්වහන්සේගේ ධර්ම දේශනාවේ දහම් රසය විඳින්නට එදාට සම්ප්‍රාප්ත වේවි කියා හැම දිනාටම මේ නිසා කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ කඩනාන් සංස ධර්ම දේශනා මහායෙක් වෙන ලෙස.
හොඳ යම් දෙයක් දැනගන්නට තිබෙනවා නම් ඔබ කතා කරන්න මේ විහාරස්ථානයට දුරකථන අංක 02-7-1-4-2-7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 -
සභාවේ සවස 3 පමණ වන විට ඔබ නෙලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට එකතු වෙන්න. ඊට හේතුව net 6 වන කටින මහා පින්කමයි. මෙවර අපි නෙලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශාකසිංහ රන්සෑයට නිදන් වස්තුන් තැන්පත් කිරීමේ තැන ඉඳලා තමයි පින්කම ආරම්භ කරන්නේ. සවස 3ට ඉන්පසු සවස 5ට පූජනීය නායක හාමුදුරන් වහන්සේ වතුර කුඹුරේ ධම්මරතන හාමුදුරන් වහන්සේ පන්සිල් අනුශාසනාව සිදු කරලා ඉන්පසුව අපේ හාමුදුරන් වහන්සේ මැදිරිගිරි පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ තමයි අද දවස තුලදී අසිරිමත් වනමල් පූජාව පවත්වන්නේ. පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව රාත්‍රී 7 සිට 9 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඊට පසුව රාත්‍රී 9න් පසුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. කටින චීවරයේ වඩමවන පෙරහැර හෙට උදෑසන අලුයම පාන්දර 3:00 පමණ වන විට මුරුතලාව මන්සන්දියෙන් ආරම්භ වෙනවා. ඊට පසුව උදෑසන අපේ ගෞරවනීය මහා සංඝරත්නයට දානමය පුණ්‍ය කර්මය සිදු කරලා ඊට පසුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මුල්කල් තැබීමේ කටයුතුත් ඉනික් බිතිව විශේෂයෙන්ම දහවල් සංඝගත දක්ෂිණාව මහා සංඝරත්න 120කට අධික වූ මහා සංඝරත්නයේ විශේෂෙහි ඒ දානමය වස්තුන් පූජා කිරීමේ කටයුත්ත සිදු කරලා පරිශකාර පූජ කරලා කටිනානිසංස ධර්ම දේශනාව ඔබට ශ්‍රෝණය කරන්නට අවස්ථාව උදා කරලා පින්කම නිමවටපත් වෙනවා. ඉතින් මේ පින්කමට සහ සම්බන්ධ වෙන්නට අපි ඔබට ආරාධනා කරන විශේෂයෙන්ම රාත්‍රියේ මේ පින්කම් භූමියේ ඉන්න පින්නතුන් ඒ සඳහා පැමිණෙන විට සීතල ටොරතුරු දෙන ඇඳුමක් රැගෙන ඉන්න කියන කාරණය සිහිපත් කරන්නට ඕන. තරමක් සීතල ස්වභාවයක් පවතින නිසා නෙල්ලිගල ඒ ඇරයුමක් සිදු කරමින් අපි අද දවසේදී මෙත්නෙත් පාමුලේ අපේ ගරු දේශකයාණන් වහන්සේ අපට ධර්මීය පිළිබඳව නිසි අවබෝධයක් ලබන්නට මාර්ගය හැමදෑම කියා දෙන ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන ආදිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ කරන කුසල සම්භාරය උන්වහන්සේට මේ උතුම් වූ ධර්මය අවබෝධ කිරීම පිණිසම පාරමිතාවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද මෙත්නෙත් පාමුලෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි. Mit, 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 mit